ආයි ගොන් පුතේ අප පුතේ අදට නියමිත 225 වලගේ වැඩ ටික අපි ආරම්භ කරමු. රයිට්. අපි පුතේ පහුගිය දවස් සාකච්ඡා කළේ වැල් මුහුර්තන සටහන ගැන කතා කළා. ඒ වගේම මට කියන්න ඕන දැන් අද වෙනකොට ඔයාලට පුතේ පාඩේ වැඩ පටන් ගන්න කලින්ම අවශ්‍යයි නේද? ඔයාලට අපි මුලින්ම ලබා දීපු සිද්ධ කළා මේ නිබන්ධනේ අපි දුන්නානේ ඔයාලට. හරි. එතකොට මේ නිබන්ධනේ අපි ඔයාලට ලබා දීලා තියෙනවා. දැන් මේ නිබන්ධනේ අවසාන කොටස තමයි දැන් අපි ඉන්නේ පන්තියේ වැඩ ටික කතා කරගෙන යන අවස්ථාවේ. ඊට පස්සේ දැන් ඒත් එක්කම අපි ඔයාලට මේ මාසෙට අදාළව ඔයාලට ඩොකියුමන්ට් සෙට් එක අපි ලබා දීලා ටිකක් පරක්කු කරා. මොකද පළවෙනි ටියුට් එකේ වැඩ ගොඩක් තිබිච්ච නිසා ඒකේ වැඩ ඉවර වෙලා තියෙනවා. දැන් එතකොට අපි මේ මාසේ අගෝස්තු මාසෙ තුල අපි ඔයාලට මේ නිබන්ධනේ ලබා දීලා තියෙනවා. මේ ටියුට් එක ඔයාලා හැමෝටම අද මේ වෙනකොට හම්බ වෙලා ඇති. පේමන්ට් කරපු හැම දරුවෙකුටම හම්බ වෙලා ඇති. හම්බුච්ච නැති දරුවෙක් ඉන්නවනම් මං හිතන්නේ තවම තැපෑලි මොකක් හරි පමාවීමක් සිද්ධ වෙලා තිබුණොත් මං හිතන්නේ දවස් දෙකක් අතරේ මේ නිබන්ධනේ ඔයාලට හම්බ වෙයි. ඒතර මේක ඔයාලට දීලා තියෙන නිබන්ධනේ තුන්වෙනි කොටස කියලා දීලා තියෙබ්බට දෙවෙනි කොටසක් කියලා තව කොටසක් තියෙන එක අපි ඊළඟ මාසෙදී කියන්නේ සැප්තැම්බර් මාසෙදී ඔයාලට ඒක ලබා දෙන්න සිද්ධ කරනවා. එතකොට මේ නිබන්ධන එකයි දෙකයි තව එකක් එන්න තියෙනවා. එතකොට නිබන්ධන තුනකින් ඔටම් වයිල් පාඩම අපි ඉවර කරනවා. හරිනේ. හොඳයි. එතකොට ඔයාලා ඒ ටික අරන් ඇති. රයිට්. එතකොට දරුවනේ අපි මේ නිබන්ධනය තුළ හරි මේ නිබන්ධනය තුළ අපි දරුවනේ සාකච්ඡා කරගෙන ගියපු කටයුතු වල අපි අවසාන භාගයට අවිලා ඉන්නේ. ඒ කියන්නේ අපි ටියුට් එකේ අපි සාකච්ඡා කළා පුතේ 24 පිටුව දක්වා අපි පන්තියේ වැඩවලදී අපි අවධානය යොමු කරලා ඉවරයි. ඊට පස්සේ අපි හරි හරි ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ අපි කතා කළා මොකද්ද වැල මූර්තන සටහනක් කියන්නේ කියලා. ටියුට් එකේ 24 පිටුව දක්වා අපේ වෙලා තියෙනවා. වැල මූර්තන සටහනක් කියලා කියපොතේ ඉන්ජුමක දඟර කඳ එක් එක් පහර සඳහා කරකැවෙන කෝණයයි. ඉන්ජුමේ දඟර කඳ එක් එක් පහර සඳහා කරකැවෙන කෝණය තමයි අපි වැල මූර්තන සටහනකින් ඉදිරිපත් කිරීම කළේ. හරිද? හොඳයි. අපි දැන් මේ පිළිබඳව සාකච්ඡා කරලා ඉවර වෙලා පාඩ දීලා තියෙනවා ටියුට් එකේ මේ ගානක්. ඒ කියන්නේ පස්වෙනි ගාන දීලා තියෙනවා. මම හිතන පුතේ ඔයාලා උත්තර ගන්න උත්සාහ කරනද ගෙදරින් මේ පස්වෙනි ගානට හදපු නැති කට්ටි ඉන්නවනම් පොඩි මතක් කිරීමකුත් එක්ක ගිය සතියේ මම සාකච්ඡා කරන තැනට ආයෙන්න. හරි. එතකොට ගිය සතියේදී පුතේ අපි මතක් කරපු නැත්තම් පන්තිය නතර කරපු තැනට මම ආවොත් එහෙම මම මුංචි පැහැදිලි කිරීම කීපයක් ඔයාලට නැවත කතා කරනවා. හරි. හොඳ අවධානයක යුක්තව අහගෙන බලාගෙන ඉන්න. අපි දරුවනේ කිව්වා ගිය සතියේ මෙයා එන්ජින් එකක TDC සීමාව නම් මෙයා BDC සීමාව නම් ඉන්ලට් එක මෙතනින් ඕපන් වෙලා ඉන්ලට් එක මෙතනින් ක්ලෝස් වුණා කියලා අපි කිව්වා. එතකොට මෙන්න මේ මුළු කෝණය මෙතෙන්දලා මේ දක්වා තියෙන මුළු කෝණයට අපි නමක් කිව්වා චූෂණ පහර කියලා. මතකයිනි. ඊළඟට මේ ඉන්ලට් එක ක්ලෝස් වෙච්ච තැන ඉඳලා TDC දක්වා තිබ්බ මෙන්න මේ කෝණයට අපි නමක් කිව්වා සම්පීඩන පහර. මෙයා සම්පීඩන පහර කියලා අපි ගිය සතිය හඳුනා ගැනීම කළේ. මතකයිනේ. ඊට පස්සේ වාට කිව්වා අපි ගිය සතියෙම මෙයා TDC නම් මෙයා BDC නම් මෙතනින් exhaust valve එක open වෙලා මෙතනින් exhaust valve එක close වුණා කියලත් අපි කිව්වා. මතකයිනේ. ඊළඟට මේ exhaust එක open වෙච්ච තැන ඉඳලා මෙන්න මේ TDC දක්වා තියෙන මෙන්න මේ කෝණයට අපි නමක් කිව්වා බලපහර කියලා අපි කිව්වා. පාඩ මතකයි මම හිතන්නේ. ඊට පස්සේ මේ exhaust open වෙච්ච තැන ඉඳලා exhaust close වෙච්ච තැන දක්වා තියෙන මේ සම්පූර්ණ කෝණයට නමක් කිව්වා පිටාර පහර කියලා. මේක හඳුනාගත්ත පිටාර පහර කියලා. ඔන්න ගිය සතියේ අපි කතා කරපු කාරණාව. තේරුණානේ. එතකොට exhaust එක open වෙච්ච තැන ඉඳලා exhaust එක close වෙච්ච තැන දක්වා තියෙන සම්පූර්ණ කෝණය චූෂණ පහර කියනකොට exhaust close වෙච්ච තැන ඉඳලා TDC දක්වා තියෙන මේ කෝණයට අපි කියව සම්පීඩන පහර කියලා. ඊළඟට සර් මේ ඉන්ලට් ක්ලෝස් වෙච්ච තැන ඉඳලා ඉන්ලට් ටොප් මේ ක්ලෝස් වෙච්ච තැන ඉඳලා TDC දක්වා තියෙන සීමාව. ඊට පස්සේ exhaust valve එක open වෙච්ච තැන ඉඳලා TDC දක්වා තියෙන මේ සීමාව බලපහර කියනකොට exhaust එක open වෙච්ච තැන ඉඳලා exhaust එක close වෙච්ච තැන දක්වා තියෙන සම්පූර්ණ කෝණය පිටාර පහර කියලා අපි ගිය සතියේ කිව්වා. මේක මම හිතනවා හැමෝටම දැන් මතකයි දන්නවා. හරි. දැන් ඔන්න ඔය කරුණු ආශ්‍රය කරගෙන තමයි අපිට ටියුට් එකේ පස්සෙනි ගාන හදන්න කියලා කියන්නේ.
එන්න පොතේ මේ ටියුට් එකේ පළවෙනි ටියුට් එක ඔයාලට දෙලා තියෙන පස්වෙනි ගානට එන්න ටක් ගාලා බලන්න. අර ටක් ගාලා පස්වෙනි ගානට එන්න දඩබඩස් ගාලා උත්තර ටික ගන්න පස්වෙනි ගානට. උත්තර අරන් ඇති අපි බලමු. සිවුපහර පෙට්‍රල් එන්ජිමක් චූෂණ වෑල්වේ විවෘත වීම සිද්ධ වන්නේ පිස්ටනයේ මුදුන් සීමාවේ කියන TDC වලට පැමිණීමට අංශක 14කට පමණ කලින්. ඒ කියන්නේ TDC වලට අංශක 14 කලින් ඉන්ලට් ඕපන් වෙනවා. ඒ කියන්නේ මේ කෝණ අංශක කීයද? 17ක් කියලායි කියන්නේ. ඒ කෝණේ 17යි. ඊට පස්සේ කියනවා පිස්ටන් එක වැසීම සිද්ධ වන්නේ පිස්ටන් එක BDC පහු කරලා. BDC මෙයානි BDC පහු කරලා අංශක 44කට පස්සේ මේ කෝණේ අංශක 44ක් කියලා කියනවා. හරිද? දැන් ওই ටික ගත්ත ගමන් අපිට ලියන්න පුළුවන් මොකද චූෂණ පහර. මෙයාට අදාළව මම කියනවා යටින් චූෂණ පහර. පුතා චූෂණ පහර සඳහා කෝණය කීයද? මේ කෝණ අංශක 18යි. මේ සරල රේඛාවක කෝණ අංශක 180යි. මේ ටික 44යි. අංශක 18යි. අංශක 180යි. අංශක 44යි. ඔය කෝණ තුන එකතු කරපු ගමන් අපට චූෂණ පහර ලැබෙනවනේ. චූෂණ පහර ලැබෙනවා. ඔය කෝණ තුන එකතු වෙන ගමන්. හරිද? ඊට පස්සේ එකතු කරමු 7.7යි 7යි 4යි 11යි මේකල එකක් ඉදිරි 8යි 4යි 12යි 13යි 1යි 14යි 4යි එකක් ඉදිරි 1යි 1යි 2යි. අංශකලින් යනවා චූෂණ පහර සඳහා අංශක කීයද? 241ක් කියලා එනවා. හරි. ඊට පස්සේ සම්පීඩන පහරක් කියමු අපි. සම්පීඩන පහර ලැබෙන්නේ ඉන්ලට් එක ක්ලෝස් වෙච්ච තැනද TDC දක්වා තියෙන සීමාව. ඉන්ලට් ක්ලෝස් වෙච්ච තැනද TDC දක්වා තියෙන සීමාවෙන් සම්පීඩන පහර එනවා. එතකොට සම්පීඩන පහර කියන්නේ මුළු කෝණ 180යි. 180 න් 44ක් අඩු කරමු. අංශක 180 න් අඩු කරනවා 44ක්. දැන් 10 න් 4ක් ගියොත් 6ක් කියලා එනවා. මෙතන 7යි 8 න් 4ක් ගියොත් 3යි 1යි. එතකොට එනවා සම්පීඩන පහර සඳහා අංශක කීයද? 136ක් කියලා එනවා. පැහැදිලිද? හරි. මේ දක්වා දරුවන වලට උත්තර ලැබෙන්නට ඇති. මේක ගිය සතියේ අපි වලට ගෙදරින් කරන්න කියලා කියපු ගාණක් සහ හදන්න පුළුවන් කොටසක් මම හිතන්නේ ඒක අවබෝධයක් වල ලබා ගන්න ඇති. ඒ කොටසෙ උත්තර ගත්තට පස්සේ දරුවනේ ඉතිරි කොටස සලකලා ඔයා බලන්න බලපහර සහ පිටාර පහර සඳහාත් බලන්න කැරකෙන කෝණයන් ටික දත්ත භාවිතා කරලා ලබා ගන්න උත්සාහ කරන්න. ඉක්මන් කරන්න බලන්න. හරි. ඉක්මන් කරමු හැමෝම. හරි. වැඩි වෙලාවක් ගන්න නැතුව බලන්න ෆුල් ට්‍රයි එකක් දෙන්න බලන්න උත්තර ටික ගන්න. දැන් ඔය ටික නෝට් කරගන්න ටියුට් එකේ පස්වෙනි ගානේ මම ඔය පැහැදිලි කරන්නේ අඩුපාඩු තියෙනවා නම් ටක් දාලා වැඩේ අහවර කරන්න උත්සාහ කරන්න බලන්න. ඔටෝමොබයිල් පළවෙනි ටියුට් එකේ අපි සාකච්ඡාව ආරම්භ කරලා තියෙන්නේ පස්වෙනි ගානේ. ඔටෝමොබයිල් ටියුට් එකේ පස්වෙනි ගානයි වැඩේ කතා කරලා තියෙන ඉම්පං කරන්න. මුහුර්ත සටහන අඳින කොටසේ පස්සේ නිගාන. එයා උත්තර ගත්තට පස්සේ පිටාර පහර සහ බල පහර සඳහා කැරකෙවෙන කෝණ ටික බලන්න බලන්න ඔකට දත්ත ටික ලකුණු කරලා. හරි. ට්‍රයි එකක් ගන්න බලන්න. පුළුවන් මං හිතන වලට ගන්න. ගිය සතිය ගණකත් දැනුම භාවිතා කරලා උත්තර ටික ගන්න පුළුවන් ඔයාලට. හරි. ඉක්මන් කරන්න බලන්න.
ඉතිරි කොන දෙකට උත්තර ටික අර මට බලන්න දාන්න උත්තර ටික. ටියුෂන් පහර සම්පීඩන පහර හරි පිටාර පහරයි බල පහරටයි කොන වල වටිනාකම් ටික මට බලලා දාන්න බලන්න. ඉක්මනින් ගන්න. පරිසර ගොඩද ඉපා කරන්න වැඩි වෙලා දාන්න වටිනාකම් ටික. ඉපා කරමු. හරියවද රජ් දැන් ඊට පස්සේ මෙයාගේ කියනවනේ හරි ඊට පස්සේ මේ ගානේ කියනකොට ඊළඟට ඔයාලට මෙහි පිටාර වැල්වේ විවෘත වීම සිදුවන්නේ. පිටාර වැල්වේ කියලා කියන්නේ එක්සෝස්ට් එක. පිටාර වැල්වේ විවෘත වීම සිද්ධවන්නේ පිස්ටන් එක යට සීමාවට පැමිණීමට. මෙන්න මේ යටට එන අංශක 48කට කලින් කියලා කියනවා. 48කට කලින් සිද්ධ වෙලා පිස්ටන් එක මුදුන් සීමාව පහු කර ඒකේ ඩීඩීඩී පහු කරලා අංශක 18ක් ගියාට පස්සේ තමයි මේක වැහෙන්නේ. අපිට ඔහොම කියනවනේ. හරි. ඊට පස්සේ දැන් මෙතෙන්ට අදාළව අපිට ලියන්න පුළුවන් බල පහර සහ පිටාර පහර. මම ලියන මෙතෙන්ට අදාළව බල පහර. බල පහර කියන්නේ මේ කෝණයනේ. මුළු කෝණ 180 180 න් 40 ලඟ ඉතිරි කෝණ එනවනේ. 180 න් අඩු කරනවා 48ක්. 10 න් 4 10 න් 8ක් ගියොත් 2යි. 7න් 4ක් ගියොත් 3යි. මේක හැම වෙනවා. අංශක 132ක් කෙරෙනවා බල පහර සඳහා. ඊට පස්සේ පිටාර පහර වෙමු. පිටාර පහර. පිටාර පහර කියන්නේ දරුවනේ මෙතන ඉඳලා මෙන්න මේ සම්පූර්ණ කෝණය. මේ කෝණ 180යි. මේ ටික 18යි. මේ ටික 48යි. අංශක 18යි. ඊට පස්සේ අංශක 180යි. අංශක 48යි. ඔය දෙක එකතු කරනවා. 8යි 8යි 16යි 1ක් ඉදිරි 8යි 4යි 12යි 12යි 13යි 1යි 14න් 4 ලෙන් 1ක් ඉදිරි 1යි 1යි 2යි අංශ වලින් එන අපතා 246ක් කියලා. මේ 246 කියලා කියන්නේ පිටාර පහර සඳහා කෝණය. හරි. දැන් ඔන්න අපි ගානට යමුකෝ. පළවෙනි කොටස කියන මෙම දත්ත ප්‍රයෝගය කරගන්නෙමින් වැල මුහුර්තන සටහන අඳින්න. මොකද වැල මුහුර්තන සටහන කියලා කියන්නේ මේ දෙන්නගේ එකතුවනේ. දැන් මේ මම ඇඳලා තියෙන කොටස් දෙකක් විදියටනේ. දැන් මේ දෙන්නගේ එකතු තමයි මුහුර්තන සටහන කියන්නේ. එතකොට මෙයාගේ TDC සීමාව මෙතන
BDC මෙයා මෙතනින් ඉන්ලට් ඕපන් වෙනවා ඕනේ අංශක 17යි. මෙතනින් ඉන්ලට් ක්ලෝස් වෙනවා ඕනේ අංශක 44යි. එක්සෝස්ට් එක මෙතනින් ඕපන් වෙනවා ඕනේ අංශක 48යි. එක්සෝස්ට් එක මෙතනින් ක්ලෝස් වෙනවා ඕනේ අංශක 18යි. මෙන්න මේ මම ඇන්දේ මේක තමයි මුහුර්තන සටහන. මේ මුහුර්තන සටහන අඳින්න පාවිච්චි කරපු නැත්තම් උපයෝගී කරගත්ත කොටස් දෙක. එතකොට පළවෙනි කොටස රැෙන්නේ මෙයා. මෙයා ඇන්දනම් හරියි. දෙවෙනි කොටස කියනවා එක් එක් පහර සඳහා දඟරකට කරකැවෙන අංශක ගණන ගණනය කරන්න. කොල්ල අපි එක වෙන වෙනම ගණනය කළා. චූෂණ පහරට, සම්පීඩන පහරට, බල පහරට සහ පිටාර පහරට දඟරකටේ කරකම් කෝණ ටික වෙන වෙනම ගත්තා. හරි. ඒකත් නොට් කරගන්න කටපාඩු තියෙනවනම්. හරි. හරි ඒකත් ඉවරයි කියමුකෝ අපි. තුන්වෙනි කොටස හරහා වැල් උපරිපතන අංශක ගණන. වැල් උපරිපතන අංශක ගණන කියන පොදේ පිටාර පහර අවස්ථාවේදී චූෂණ සහ පිටාර කියන වැල්ව දෙකම එක විට විරුද්ධව පවතින අවස්ථාවක් තමයි උපරිපතන අගය කියලා කිව්වේ. අපි ඒක ගිය සතියේ නෝට් එකේ දැම්මා. එතකොට චූෂණ සහ පිටාර වැල්ව දෙකම විරුද්ධව තියෙන මෙන්න මේ මුළු කෝණ සීමාව තුලයි. මොකද ඉන්ලට් එක ඕපන් වෙන්න ඕන ඇත්තටම TDC වලදී. එක්සෝස්ට් එක ක්ලෝස් වෙන්න ඕන TDC වලදී. නමුත් ඉන්ලට් එක ඊට කලින් ඕපන් වෙලා එක්සෝස්ට් එක ඊට පස්සේ ක්ලෝස් වෙනකොට මෙන්න මේ කෝණය වැඩිපුර අපිට කතන්දරයට එනවා. මේ වැඩිපුර එන කෝණය තමයි උපරිපතන කෝණය කියලා කියන්නේ. එතකොට තුන්වෙනි කොටසෙන් අහනවා උපරිපතන කෝණය. එහෙම නැත්නම් උපරිපතන අගය. උපරිපතන අගය කියන්නේ මේ කෝණ දෙක එකතුව අංශක වලින් 17යි අංශක වලින් 18යි එකතු කරනවා. 7යි 7යි 14 එකයි 15යි එකක් ඉදිරි 1යි 1යි 2යි 1යි 3යි. අංශක 35ක් වෙනවා වැඩිපුර කරකැවෙන කෝණය. ඔය වැඩිපුර කරකැවෙන කෝණය තමයි උපරිපතන අගය කියලා කියන්නේ. හරි අඩුපාඩු තියෙන එකක් ගාලා එක සකස් කරගන්නකො. අඩුපාඩු තියෙන ඉක්මනින් සකස් කරගන්නකො. තව මේක ලියන අය ඉන්නවනම් පොඩ්ඩක් මට බලන්න කියන්න. ලියන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න නැත්නම් අපි ඔකම අකමු. හරි ඉවරයි. අඩුපාඩු හදාගන්න රට්ටක් ගාලා. හරි මම මකන්නම් මං හිතන ඩිය ඇති ඔයාලගේ. හරි අම්ම මේ ටික මකලා ගන්නම්. හරි හොඳයි. ඊට පස්සේ පොතේ අපි අහනවා මේ ෆයරින් ඕඩර් එක. එහෙම නැත්නම් දහන පිළිවෙල කියන්නේ මොකක්ද කියලා. එන්ජිමක දහන පිළිවෙල. මොකද දැන් එන්ජිමක දහන පිළිවෙල ගැන කතා කරනකොට එන්ජිමක ෆයරින් ඕඩර් එක කියලා කියන කතාව එක එන්න කලින් මම කියන්නම්. එන්ජිමක සිලින්ඩර අනුපිළිවෙලින් පුතේ දහනය සිද්ධ වෙන්නේ නැහැ. අතරින් පතර සිලින්ඩර වල තමයි දහනය සිද්ධ වෙන්නේ. හරි මම මේක තව ටිකක් පැහැදිලි කරන්නම්කෝ. එකන හේතුවකුත් තියෙනවා. ඒකට හේතුව තමයි අපිට කියන්න පුළුවන් මෙහෙම. දැන් ඔයාලා දන්නවා ඔයාලගේ මං හිතන්නේ ගෙවල් වල විශේෂම දරන පොල් එහෙම කඩන්න පාවිච්චි කරන විදිහ කෙකක් තියෙනවානේ. හරි උණ බට වලින් හරි නැත්නම් වෙන දවයක් භාවිතා කරන හරි හදාගත්ත කෙකක් තියෙනවා. ඔය කෙක්කේ කෙළවරින් දරුවනේ පිහිය බඳින්නේ පොල් කඩන්න. අර පොල් කඩන්න කෙකක් භාවිතා කරන අවස්ථාවල වල මම ඔය කියන්න හදන කාරණාව දන්නවා. දැන් එක්කේ කෙළවර පැත්තේනේ දඟ පැත්තේනේ අපි දරුවනේ ඔය පිහිය කොටස බඳින්නේ. එතකොට ඒ පිහිය කොටස බඳින පැත්තට විරුද්ධ පැත්ත තියෙන්නේ කෙක්කේ කඳ කොටසනේ. දැන් කඳ කොටස පොතේ බරින් වැඩිනේ. ඒ චුට්ටක් මම මේ කියන කාරණාවත් එක පොඩ්ඩක් හිතන්නකෝ. දැන් කෙක්කේ කඳ කොටස බර වැඩි. හරි ඔය බර වැඩි
කෙක්කේ කඳ කොටස අරගෙන, හරිද? කෙක්කේ බර වැඩි කඳ කොටස අරගෙන කඳ කොටස පහල දියාගෙන කෙක්කේ දල්ල කොටස නැත්තම් කෙළවර ඉහළට යොදා යොමු කරගෙන අපි කෙක්ක මෙහෙම අල්ලගෙන වේගෙන් දඩබඩ කරලා දෙපැත්තට චලිත කරා කියලා හිතන්න. කෙක්ක වේගෙන් චලිත කරුවොත් කෙක්කත් එක්කම මෙහෙම අපිත් දරුවනේ චලිත වෙනවා. පැහැදිලිද? අපිත් යම් ප්‍රමාණයකට චලිත වෙලා නැතර වෙයි. ඒ කියන්නේ කෙක්කම පල්ලෙහා කොටස හෙල්ලුවොත් කෙක්කේ දල්ල කෙළවර මෙහෙම 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 එල්ලෙන වඩට බලා ගන්න පුළුවන්. මෙහෙම මෙහෙම චලිත වෙලා තමයි නතර වෙන්නේ. අපිට උඩ සිද්ධ වෙන චලිතේ නතර කරගන්න බෑ. පොඩ්ඩක් කොල්ලලි වරලා අපි කෙක්ක බදාගෙන තද කරගෙන මෙහෙම ඩම් එක දාලා අල්ලගෙන හිටියා කියනකොට. හැබැයි එහෙම කිව්ව කියලා කෙක්කේ දල්ල කෙළවර හෙල්ලෙන එක නතර වෙනවද? නෑ නෑ. ඒක හෙල්ලි ළමයි නතර වෙන්නේ. ඒක හෙල්ලෙනවා. ආන් ඒ වගේ සිද්ධියක් වෙනකොට එන්ජිමක් ගත්තාම මේක එන්ජින් එකේ දගර හදලා දගර කඳුතල පිස්ටන් තියෙනවා නම් මෙහෙම හරි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන සිලින්ඩර වල පිස්ටන් තියෙනවා නම් ඔය පිස්ටන් වල බලපහර සිද්ධ වෙනකොටත් දරුවනේ එන්ජිමේ දගර කඳේ බලපහර සිද්ධ වෙනකොටත් විශේෂයෙන්ම දැන් ඔය මේ සිලින්ඩර පිළිවෙලින් 1 2 3 4 කියන සිලින්ඩර වල පිළිවෙලට බලපහර සිද්ධ වෙන්නේ නැහැ. එහෙම බලපහර සිද්ධ වෙනවා නම් එන්ජිම තුල නවත්තන්න බැරි, ඒ කියන්නේ අර නවත්තර කරගන්න බැරි තරමක චලිතයක් සිද්ධ වෙනවා. ඒ නතර කරගන්න බැරි තරමට සිද්ධ වෙන චලිතයේ හේතු කොටගෙන මේ දඟර හඳ වේගෙන් අර ඒ කියන්නේ අර රළු චලිතයක ඉඳෙන්න ගන්නවා. ඒතර එන්ජිම තුල අසාමාන්‍ය ගැස්සීමක් ඇති වෙනවා. අපිට එතකොට ඒක නතර කරගන්න බැරුව යනවා. ඒක ගැටලුවක්. ඔන්න ඒ නිසා සාමාන්‍යයෙන් ඔය එන්ජින් වල චලිතය සිද්ධ වෙන්න පුතා සිලින්ඩර අනුපිළිවෙලින් නෙවෙයි. අතරින් පතර සිලින්ඩර වලයි. දැන් විශේෂයෙන්ම අපි ගත්තාම සිලින්ඩර හතරක යුක්ත එන්ජිමක් නම් සාමාන්‍යයෙන් ඕක දහනේ වෙන්නේ 1 4 3 2 කියන ෆයරින් ඕඩර් එකට. එහෙම නැත්නම් 1 3 4 2 කියන ෆයරින් ඕඩර් එකට. හරි? ඔන්න ඔයගේ ෆයරින් ඕඩර්ස් තියෙනවා. දහන පිළිවෙලවල්. ඒතර දහන පිළිවෙල කියලා කියන්නේ එන්ජිමක සිලින්ඩර තුල බලපහර ඇතිවන පිළිවෙලයි. පැහැදිලිද? හරි. ලියන්න ඔයාලගේ ඊළඟ ටියුට් එකේ ඔයාලට දීලා තියෙන සැරට එන අපදේ ටියුට් එක ඔයාලට දෙන්නේ. හරි, මේ ටියුට් එකේ ඔයාලට දීලා තියෙන්නේ ඊට පස්සේ ඇවිල්ලා 25 පිටුවේ දහන පිළිවෙල කියලා සැරට එන්න. දහන පිළිවෙල. දහන පිළිවෙල. දහන පිළිවෙල. ඉතින් ඔයාලා මෙන්න මෙහෙම ලියන්න පොතේ මම මේ කියන වාක්‍ය ලියන්න දහන පිළිවෙල කියලා සැරට ඇවිල්ලා ලියන්න මෙහෙම. ලියන්න. ලියන්න. එන්ජිමක සිලින්ඩර තුල බලපහර ඇතිවන පිළිවෙල දහන පිළිවෙල නම් වේ. බලපහර ඇතිවන පිළිවෙල දහන පිළිවෙල නම් වේ. දහන පිළිවෙල නම් වේ. එතනම ලියන්න. එන්ජිමක බලපහර ඇතිවන්නේ නැත්තම් දහනය ඇතිවන්නේ නැත්තම් බලපහර ඇතිවන්නේ එන්ජිමක බලපහර ඇතිවන්නේ සිලින්ඩර අනුපිළිවෙලින් නොවේ. සිලින්ඩර අනුපිළිවෙලින් නොවේ. අනුපිළිවෙලින් නොවේ. එනම් එනම් අතරමැද එනම් සිලින්ඩර අතරින් පතර
වන පරිදිය එනම් සිලින්ඩර අතරින් පතරවන පරිදිය එනම් සිලින්ඩර අතරින් පතරවන පරිදිය අතරින් පතරවන පරිදිය යටරු ඩෙල්ලි යන සිව්පහර එන්ජිමක ද සිව්පහර සිලින්ඩර හතරකින් යුක්ත සිව්පහර සිලින්ඩර හතරකින් යුක්ත එන්ජිමක සිලින්ඩර සිව්පහර සිලින්ඩර හතරකින් යුක්ත එන්ජිමක සිලින්ඩර යුක්ත එන්ජිමක බලපහර ඇතිවන බලපහර ඇතිවන ආකාර දෙකක් පහත ලෙස වේ කියලා දාලා ටක් ගාලා පුතාල බලන්න මෙන්න මේ ටික නෝට් කරගන්න ටක් ගාලා බලන්න මේ ටික අපේ නෝට් කරගන්න මේ දෙන ටක් ගාලා නෝට් කරගන්න යටි ඉයරට හරි ඉවරයි right ඉවරයි නේද හරි ඊට පස්සේ පොතේ යනවා ටියුට් එකේ අපි වැල් වලට පටු වාසිය ගැන කතා කරන්න ඊට කලින් මම ඔයාලට කතා කරන්න ටියුට් එකේ 26 පිටුවේ අවසාන කතා කරන පොතේ වැල්ව යාන්ත්‍රණය පිළිබඳව වැල්ව යාන්ත්‍රණය ගැන පොතේ සාකච්ඡා කරනකොට මම පැහැදිලි කිරීම කීපයකට එක්ක ඔයාලට එන්නම් හරි වැල්ව යාන්ත්‍රණය ගැන පොතේ සාකච්ඡා කරනකොට මම මෙහෙම කියන්නම් ඔය වැල්ව යාන්ත්‍රණය ගැන අපි කතා කරලා කොටසදී ඔය අපි කතා කරන්නේ කොහොමද එන්ජිමක මේ වැල්ව ක්‍රියාත්මක වන්නේ කියලා හරිද ඔයාලට දීලා තියෙන ඔය අවසාන පිටුවේ පොත රූප සකරණ හරි වැල්ව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොහොමද වැල්ව වැඩ කරන්න කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් හරි එතකොට මම පැහැදිලි කිරීමක් මෙහෙම කරන්නම් ඔයාලගේ දීලා තියෙන රූප සකහනේම රූප සකහනම ගත්තනම් මම විතර මම කියන දේ වලට තහවුරු කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලට දීලා තියෙන 26 පිටුවේ වැල්ව යාන්ත්‍රණය 26 පිටුවේ වැල්ව යාන්ත්‍රණය කියන අතර එන්න පුතේ. ඔයාලට පේනවා රූප සකහන තුල. හරි? මම ඩිස්ප්ලේ කරන්නම් මෙන්න මෙහෙම. ඔයාලට දීලා තියෙන රූප සකහන මම ඔයාලගේ ස්ක්‍රීන් එකට ගන්නම්කෝ. එතකොට මෙන්න මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයාට දීලා තියෙන රූප සටහන ඔයාගේ ටියුට් එකේ තියෙන සටහනයි මම ඔයාලට ඔයාගේ ස්ක්‍රීන් එකට ගත්තේ දැන් චුට්ටක් බලන්නකෝ ඔගේ ඔයාට පේන අපතේ ඔය සටහනේ මේ මුහුර්තන ගියර කියලා දෙකක් තියෙනවනේ දැන් බලන්න ඔක අර දඟර කඳේ මුහුර්තන ගියරේ යටම තියෙන දඟර කඳේ මුහුර්තන ගියරේ චූටි කැමිදණ්ඩට සම්බන්ධ වෙලා තියෙන මුහුර්තන ගියරේ ලොකුයි මට දැන් කියන්න දඟර කඳේ මුහුර්තන ගියරේ චූටි කියලා කියනකොට කැමිදණ්ඩේ මුහුර්තන ගියරේ ලොකු වෙනකොට ඔය දෙන්න අතරින් වැඩිම වටගාණක් කරකවන්නේ කවුද? චූටි ගියර එක. ඒ කියන්නේ දඟර කඳේ මුහුර්තන ගියරය. ඔබ සාමාන්‍ය පොතේ හදන්නේ දඟර කඳේ මුහුර්තන ගියරය වට දෙකක් කරගෙනකොට කැමිදණ්ඩේ මුහුර්තන ගියරේ වට එකක් කරකවන්නයි. තේරුණාද? ඒ කියන්නේ කැමිදණ්ඩේ මුහුර්තන ගියරය කියන්නේ කැමිදණ්ඩ වට දෙකක් කරගෙනකොට මේ දඟර කඳ කරකැවෙන වට එකයි. කැමිදණ්ඩේ වට දෙක තුල චූෂණ සහ පිටාර කියන වැල්ව දෙක පුතා එක වතාව බැගින් ඇරිලා වැහෙනවා. දැන් අපි දන්නවා දැන් ෆෝස්ටොක් සර්කල් එකක් ගත්තට පස්සේ හරි ෆෝස්ටොක් සර්කල් එකක් ගත්තට පස්සේ පුතේ
අපි දන්න දෙයක් තියෙනවා ඔය ෆෝර් ස්ට්‍රෝක් සර්කල් එකක දැන් පිටාර පහ චූෂණ පහරදී චූෂණ වැල්වේ පමණක් විවෘත වෙනවා. සම්පීඩන පහරදී වැල්ව දෙකම වැහිලායි තියෙන්නේ. බල පහරදීත් වැල්ව දෙකම වැහිලායි තියෙන්නේ. පිටාර පහරදී පමණක් පිටාර වැල්වේ විතරක් විවෘත වෙනවා. එතකොට එක එන්ජින් සර්කල් එකක් ගත්තාම චූෂණ වැල්වේ ඇරිලා වැහෙන්නට ඕනේ. පිටාර වැල්වෙත් ඇරිලා වැහෙන්නට ඕනේ. ඔය දෙන්න හැර. හරි? ඔය දෙන්න හැර වෙන කිසිම වැල් එකක් වෙන කිසිදු අවස්ථාවක විවෘත වීමක් හෝ වැසී යාමක් සිද්ධ වෙන්නේ නැහැ නේ. ඒ නිසා අපිට සරලව අවබෝධ කරගන්න පුළුවන් එක එන්ජින් සර්කල් එකක් ඇතුලේ පිටාර වැල්වේයි චූෂණ වැල්වේයි එක වතාවෙ බැගින් ඇරිලා වැහෙන්නට ඕන. පැහැදිලිද? ඔන්න පළවෙනි තර්කය. එතකොට ඒක සම්පූර්ණ කරන්න කැමිදණ්ඩ වට එකක් කරකවනකොට දඟරකඳ වට දෙකක් කරකෙන්නට ඕන. මොකද එකේ එන්ජින් සර්කල් එකක් සඳහා දඟරකඳ වට දෙකක් කරකෙන්නට එපා. ඒතර දඟරකඳ වට දෙකක් කරකෙන්නට ඕන නිසා ඔය දඟරකඳේ මුහුර්තන ගියරේ චූටි උඩ හදනවා. කැමිදණ්ඩේ මුහුර්තන ගියරේ ලොකු උඩ හදනවා. ඒතර දඟරකඳේ මුහුර්තන ගියරේ චූටි උඩ හදපුවාම එතකොට එතනදී අදහස් කරන්නේ ඔය දඟරකඳේ මුහුර්තන ගියරේ චූටි කිව්වම හිතන්න එතන තියෙන දැති ගාන වගේ දෙගුණයක දැති ගානක් ඔය ලොකු වීල් එකට දාලා තියෙනවා. ඒ කියන්නේ චූටි වීල් එකේ දැති 20ක් තියෙනවා නම් ලොකු වීල් එකේ තියෙනවා දැති 40ක්. ඒ නිසා තමයි ඔය දඟරකඳේ මුහුර්තන ගියරේ පුතා එකපාරක් කරකිනකොට කැමිදණ්ඩේ මුහුර්තන ගියරේ මේ සෝරි දඟරකඳේ මුහුර්තන ගියරේ වට දෙකක් කරකිනකොට කැමිදණ්ඩේ මුහුර්තන ගියරේ වට එකක් කරකවන්න ඔය නිසා. ඒ සමහර එන්ජින් වල ඔය ගියර දෙක ඈඩ් කරලා දන් වලක් දාලා තියෙනවා. එහෙම දුනොත් අපි කියන එකට ටයිමින් චේන් එකක් කියලා. සමහර එන්ජින් වල වැල්ව් ඔය ගියර රොඩ් එක ඈඩ් කරලා බෙල්ට් එකක් දාලා දෙනවා. අපි ඒකට කියනවා ටයිමින් බෙල්ට් එක, ටී බෙල්ට් එක කියලා කෙටියෙන් කියනවා. පැහැදිලිද? හරියට රූපේ බලපුවම ඔබට පේනවා ඔයාගේ කැමි දණ්ඩේ පහල තියෙන කැමියකට සම්බන්ධ වෙලා තියෙනවා පොතේ තලු දණ්ඩක්. ඉස්සර කූරක් තියෙනවා. තලු දණ්ඩේ කෙළවර තියෙනවා සලංගිල්ල කියලා කොටසක්. බලන්න හොඳට රූපේ. ඔය සලංගිල්ලේ පිටපස්සෙන් දරුවනේ තලු දණ්ඩ උඩට යනකොට ඉස්සර කොට වැල් එක පාත් වෙනවා. එහෙම නැත්තම් පල්ල පිටිපස්සෙන් දෙන තලු දණ්ඩ යටට යද්දී ඔය සලංගිල්ල ඉස්සිලා ඇරිච්ච වැල් එක වෙහෙලා යනවා. ඔය වගේ අවස්ථා අපිට කතා කරන්න පුළුවන් මෙතනදී. පැහැදිලිද? ඒ නිසා සරලවම මතක තියාගන්න ඔය කියන අවස්ථාවට අනුව ඔය කියන්නේ වැල්ව යාන්ත්‍රණය ගැන කතා කරද්දී මතක තියෙන වෙන්නේ මෙච්චරයි. දඟර කඳේ මුහුර්තන ගියරේ දැති වගේ දෙගුණයක දැති ගණනක් කැමිදණ්ඩේ මුහුර්තන ගියරේට තියෙනවා. කැමිදණ්ඩ වට දෙකක් කරකවද්දී සරි මේ දඟර කඳ වට දෙකක් කරකවද්දී කැමිදණ්ඩ වට එකක් කරකවන විදිහට ගියර අනුපාතයේ 1:2 ලෙස පවතිනවා. තේරුණානේ? අපි කතා කරමු මෙහෙම. ඔය රූපසරණ ළඟින් පොතේ මෙන්න මෙහෙම ලියා ගන්න. මම ඩිස්ප්ලේ කරන්නම්. ඒක එහෙමම ලියා ගන්න. හරි? යටින් ලියමු මෙන්න මෙහෙම. යටින් කියන රූපෙට දකුණු පැත්තේ ඉඳලා තියෙනවා යාගේ. එතන ලියනකෝ මෙන්න මෙහෙම. හරි. ලියනකම තමයි මෙහෙම. ලියන සිව්පහර එන්ජිමක සිව්පහර එන්ජිමක සිලින්ඩරයක් සිව්පහර එන්ජිමක සිලින්ඩරයක් සැලකීමේදී සිව්පහර එන්ජිමක සිලින්ඩරයක් සැලකීමේදී ඒ පිස්ටනය සිව්පහර සම්පූර්ණ කරන විට සිව්පහර සම්පූර්ණ කරන විට සිව්පහර සම්පූර්ණ කරන විට චූෂණ හා පිටාර වැල්ව එක් වරක් බැගින් චූෂණ හා පිටාර වැල්ව එක් වරක් බැගින් ඇරී වැසිය යුතුය. එක් වරක් බැගින් ඇරී වැසිය යුතුය. ඇරී වැසිය යුතුය. එමෙන්ම වැල්ව ඇරී වැසිය යුත්තේද එමෙන්ම වැල්ව ඇරී වැසිය යුත්තේද ඇරී වැසිය යුත්තේද ඇරී වැසිය යුත්තේද සිව්පහර චක්‍රයට අනුරූපව නියමිත වේලාවලදීය මේ සඳහා කැමිදණ්ඩ
උපකාරී වන අතර මේ සඳහා කැමිදණ්ඩ උපකාරී වන අතර උපකාරී වන අතර උපකාරී වන අතර වැල්ව සංඛ්‍යාවට උපකාරී වන අතර වැල්ව සංඛ්‍යාවට සමාන කැමි ප්‍රමාණයක් වැල්ව සංඛ්‍යාවට සමාන කැමි ප්‍රමාණයක් එහි වේ. හරි. එතන යටින් ලියන්න මෙන්න මෙහෙමත් ලියන්න රූලක් අරලා ලියන්න මෙහෙම රූලක් අරලා ලියන්න. කැමිය එක්වරක් කරකැවෙන විට වැල්වය කැමිය එක්වරක් කරකැවෙන විට වැල්වය එක්වරක් ඇරී වැසේ. වැල්වය එක්වරක් ඇරී වැසේ. වැල්වය එක්වරක් ඇරී වැසේ. සිව් පහර එංජිමකදී නම් දඟර කඳ වට දෙකක් කරකැවෙන විට දඟර කඳ වට දෙකක් කරකැවෙන විට වට දෙකක් කරකැවෙන විට වැල්වය ඇරී වැසිය යුත්තේ වැල්වය ඇරී වැසිය යුත්තේ එක්වරක් පමණි. වැල්වය ඇරී වැසිය යුත්තේ එක්වරක් පමණි. මේ සඳහා දඟර කඳ වට දෙකක් කැරකෙන විට මේ සඳහා දඟර කඳ වට දෙකක් කැරකෙන විට කැමිදණ්ඩ එක් වටයක් කැරකේ. කැමිදණ්ඩ එක් වටයක් කැරකේ. මේ සඳහා දඟර කඳේ ඇති ගියර රෝදේ ඇති දැති සංඛ්‍යාවමෙන් දෙගුණයක දැති ඇති ගියර රෝදයක් කැමිදණ්ඩට යොදා ඇත. හරි. හොඳයි. ඊට පස්සේ පුතේ අපි යනවා සාකච්ඡා කරන්න ඔයාගේ නිබන්ධනය තුල ඔයාට දීලා දෙන ටියුට් එකේ අපි යනවා කතා කරන්න පුතේ 25 පිටුවේ යටම කියන පුතේ වැල්ව ටැපැටු වාසිය ගැන. මොකක්ද මේ වැල්ව ටැපැටු වාසිය කියන්නේ කියලා චුට්ටක් අපි කතා කරමු. පුතේ වැල්ව ටැපැටු වාසිය කියන්නේ හරි දැන් එන්ජින් එකේ හරි මෙහෙම තියෙනවා නම් හරි මෙහෙම තියෙනවා නම් අපි ඔය කියන සලංගිල්ල මෙහෙම තියෙනවා නම් වැල්ව කඳ තියෙන්නේ මෙහෙම නම් සිලින්ඩරය තුල හරි මේක සිලින්ඩරය නම් සිලින්ඩරය තුල ඉන්ධන දහණය වෙනකොට මේ ඇතුලේ ඇති වෙන අධික මොකක්ද පීඩනයක් එක්ක අධික උෂ්ණත්වයක් මේ අධික උෂ්ණත්වය මේ වැල්වෙට ආපු ගමන් වැල්වේ මොකද වෙන්නේ වැල්වේ තාපවත් වෙනවා රත් වෙනවා වැල්වේ රත් වෙච්ච ගමන් මොකද වෙන්නේ ප්‍රසාරණය වෙන්න ගන්නවා ප්‍රසාරණ වෙලා මොකද වෙන්නේ කෙලින්ම ගිහිලා සලංගිල්ල වදිනවා වැදුනාම තවදුරටත් ප්‍රසාරණය වෙදි වැල්වේට උඩට යන්න බෑ මේකේ වදින නිසා වැල්වේ මොකද වෙන්නේ යට යනවා වැල්වේ යට යනවා කියලා කියන්නේ වැල් එක මෙයා මෙතන ඉඳලා සීට් වෙලා තියෙනවා නම් ඒක ගැලවිලා වැල් එක පහළට යනකොට වැල් එක මොකද වෙන්නේ ඕපන් වෙනවා වැල් එක වැහිලා තියෙන ඕන අවස්ථාවල පවා එන්ජිමේ උෂ්ණත්වය වැඩි වීම හේතු කරගෙන වැල්වේ ඇරෙන්න පටන් ගන්නවා
එතකොට බලපහර, සම්පීඩන පහර වගේ පහරවල් අකාර්යක්ෂම වෙලා දැවිච්ච ඉන්ධනත් එක්ක නොදැවිච්ච අය එළියට යන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඔගේ ගැටලුවක් වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵල තමයි එන්ජිමේ ජවය අඩු වෙනවා. මෙන්න මේක වළක්ව ගන්න පුතේ අපි කරන වැඩක් තියෙනවා. මෙන්න මේ ප්‍රසාරණය වෙන්න සූදානමින් ඉන්න වැල්ලයයි සැලඟිල්ලයි අතර පොඩි ස්පේස් එකක් තියෙනවා. හරි, ඔන්න ස්පේස් එකක් තියෙනවා. හරියට අපි අර කෝච්චි පාරේ කළ අවසරේ, ඒ කියන්නේ දැන් ඔයාලා ඕලෙවල් කාලේ සයන්ස් වලට ඉගෙන ගන්න විද්‍යාත්මක පැහැදිලි කිරීම කියලා කොටසක් අර්ථ දක්වන්න ඉගෙන ගන්න ඕනේ. ආන් ඒ කොටස් වල ඔයාලා අහලා තියෙනවා පුතේ, ප්‍රසාරණය ගැන කතා කරද්දී දුම්රිය කෝච්චි පාරක රේල් පීලි දෙකක් අතර ප්‍රසාරණයට ඉඩ ලබා දීම සඳහා පොඩි පරතරයක් සහිතවයි ඒ කට්ටිය සම්බන්ධ කරන්නේ. තේරුණාද? ආන්ගේ ප්‍රොසෙස් එකම තමයි මෙතෙන්ටත් එන්නේ. උදේ තාපවත් වෙලා වැල්වේ දික් වෙන්න පුළුවන්. ආන්ගේ නිසා දික් වෙන්න පුළුවන් නිසා දික් වීමට පොන්චි ස්පේස් එකක් ඉඩක් තියලා තමයි වැල්ව කරයි සැලකිල්ල අය තරම් ඉඩක් තියන්නේ. මෙන්න මේකට කියනවා ටැපැට්ටු වාසිය. ටැපැට්ටු වාසිය කියලා කියනවා මෙන්න මේ වැල්ව කන්දේ ඉහළ කෙළවරයි සැලකිල්ල යටව තියෙන තරම් ස්පේස් එකට. පැහැදිලිද? ඒ ස්පේස් එක තමයි අපි කියන පොතේ ටැපැට්ටු වාසිය. ඉතින් ওই ටැපැට්ටු වාසිය නිෂ්පාදකයා විසින් අපිට දෙනවා. දැන් මෝටර් වාහනය නිෂ්පාදනය කරමු, නිෂ්පාදකයා විසින් එන්ජිමේ ටැපැට්ටු වාසිය මෙච්චරයි කියලා කියනවා. තේරුණාද? ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට හිතමුකෝ මිලිමීටර 0.5 ටැපැට්ටු වාසිය තියෙන්න ඕන කියලා. එහෙනම් ඇත්තටම එක තියනවාද කියලා අපිට පරීක්ෂා කරන්න වෙනවා. මේ සඳහා ගන්නවා පුතේ අපි මීට කලින් කතා කළා, විශේෂම වැල්ව මූට්ටු ගැන කතා කරද්දී අපි සාකච්ඡාවට භාජනය කළා පුතේ. මේ ওই වැල්ව මූට්ටු වල පරතරය වලින් අපි උපකරණයක් ගෙනාවා. අපි ඒකට කිව්වා ස්පර්ශකාමානය කියලා. ස්පර්ශක ආමාණය. ආන්ගේ ස්පර්ශකාමානය අරගෙන එයාගේ අදාළ ඝනකම් පටිය මේ දින අතර රින්ග වල බලනවා ඒ පරතරය තියනවාද කියලා. නැත්තම් පරතරය සකස් කිරීම කරන්නට වෙනවා. පැහැදිලිද? ඒ විතරකුත් නෙමෙයි. මේ සලංගිල්ල සම්බන්ධයෙන් සලංගිල්ල කෙළවර පිටපස්සේ කෙළවර තියෙන තල්ලු දණ්ඩකට සම්බන්ධලා. අද තල්ලු දණ්ඩකට සම්බන්ධලා තියෙන මේ කොටස එක තියෙන මේ උස හදන්න මෙන්න මෙතන කොටසයිද ස්කෘප්පු කණයක් තියෙනවා. හරිද? ඉතින් මෙන්න මේ ස්කෘප්පු ඇනේ අපිට සීරු මාරු කරන්න වෙනවා. ඒ නිසා මේක අල්ල ගන්න මුදු යතුරුකුත් අපිට ඕනේ. ඒ වගේම පැතලි දිග ස්කෘප්පු නියනක් ඕනේ මෙයාගේ ඇනේ උස අපිට ඇජස් කරගන්න. හරි, එතකොට ඒ අනුව තමයි මේ තල්ලු දන්න මගින් සලංගිල්ල තියෙන උස තීරණය කරන්නේ. මම දැන් ඔයන්න ආයෙ කියන්නම්. කැපට්ටුවක් කියලා කියන්නේ සලංගිල්ලයි වැල්ව කඳේ කෙළවරයි අතර තියෙන වර නිෂ්පාදකයා දීලා තියෙන පරතරයක්. කැපට්ටු සීරු මාරු කිරීමට ඕන වෙනවා ස්පර්ශකාමානයක් ඕන වෙනවා. ඊට පස්සේ ඕන වෙනවා මුදු යතුරක් ඕන වෙනවා. ඒ වගේම පැතෙන දිග ස්කෘප්පු නියනක් ඕන වෙනවා. අපි ඔන්න ඔය ටික දෙමු ටියුට් එකේ 20 20 පිටුවේ පාඩ දීලා තියෙන වැල්ව කැපට්ටු වාසී කරන දාලු රූප සරහන් කීපයක්. පැහැදිලිද? හරි, මම පෙන්වන්න ඔබට ටියුට් එකේ 25 පිටුවට අපි එන්නේ. ටියුට් එකේ 25 පිටුව. හරි, ටියුට් එකේ 25 පිටුවේ පුතේ ඔයාලට කියන ඔන්න ඔය කාරණා ටික ඔයාලට දැන් පේනවා ඩිස්ප්ලේ කරාම. මම ටියුට් එකේ 25 පිටුවේ තියෙන රූප සරහන් ටික ඔයාලට පේනවා. දැන් දැන් ඔය සරංගිල්ල වම් පැත්තේ රූපේ ගත්තාම සලංගිල්ල තියෙනවා, සලංගිල්ල කෙළවරයි වැල්ව කඳේ කෙළවරයි අතර තියෙන පුංචි ස්පේස් එකක් තියෙනවානේ. ඔන්න ස්පේස් එකට තමයි අපි කියන්නේ ටැපැට්ටු වාසිය කියලා. එතන වෙනස් වුණොත් මුළු එන්ජිමේම ක්‍රියාවලියට බලපෑමක් වෙනවා. තේරුණානේ? හරි, එතකොට අන්න එතන තියෙන ඒ ටැපැට්ටු වාසිය සීරු මාරු කරන්න මුදු යතුරක් එක්ක පැතල දිග ස්කෘප්පු නියනක් බෙදා ගන්නවා කියන එක ඔය 25 පිටුවේ දකුණු පැත්තේ තියෙන රූපය තුල ඔයාලට ප්‍රති දිලා තියෙනවා. පැහැදිලිනේ? හරි, එහෙනම් දැන් 26 පිටු උඩ තියෙන ස්පේස් එක තුල මෙන්න මේ ටික ලියා ගන්නකො බලන්න හැමෝම. හරි, මෙන්න මෙහෙම ලියා ගන්න. ඔයාට දීලා තියෙන ඔය කතන්දරය තුල ලියා ගන්න 26 පිටුවේ උඩින් මෙන්න මෙහෙම ලියන්න පොතේ. 26 පිටු උඩින් ලියන්න මෙහෙම ලියන්න. එන්ජිම ක්‍රියා කිරීමේදී, එන්ජිම ක්‍රියා කිරීමේදී වැල්ව වැල්ව අධික ලෙස රත් වේ. වැල්ව අධික ලෙස රත් වේ. වැල්ව අධික ලෙස රත් වේ ප්‍රසාරණය වේ. වැල්ව අධික ලෙස රත් වේ ප්‍රසාරණය වේ. ප්‍රසාරණය වේ. ප්‍රසාරණය වේ. මෙම ප්‍රසාරණයට
මෙම ප්‍රසාරණයට ඉඩ සැලසීම සඳහා මෙම ප්‍රසාරණයට ඉඩ සැලසීම සඳහා යම් ඉඩක් තැබිය යුතුය යම් ඉඩක් තැබිය යුතුය යම් ඉඩක් තැබිය යුතුය යම් ඉඩක් තැබිය යුතුය ප්‍රසාරණයට ඉඩ සැලසීම සඳහා යම් ඉඩක් තැබිය යුතුය යම් ඉඩක් තැබිය යුතුය එසේ නොවුනහොත් එසේ නොවුනහොත් වැල්ව කඳ දික්වි එසේ නොවුනහොත් වැල්ව කඳ දික්වි කමාවක් කමාවක් වැල්වය දිගටම ඇරී පවතී වැල්ව කඳ දික්වි වැල්වය දිගටම ඇරී පවතී වැල්වය දිගටම ඇරී පවතී ඇරී පවතී ඇරී පවතී මෙසේ තබන්නා වූ ඉඩ හෙවත් මෙසේ තබන්නා වූ ඉඩ හෙවත් වාසිය මෙසේ තබන්නා වූ ඉඩ හෙවත් වාසිය වෙනම පාටකින් ලියන්න වෙනම පාටකින් ලියන්න වැල්ව ටැපැට්ටු වාසිය වැල්ව ටැපැට්ටු වාසිය සාමාන්‍ය පාඩ පැනල් ලියන්න ලෙස හඳුන්වයි වැල්වට වාසිය ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි කියලා දාලා යටින් ලියන්න මෙහෙම ලියන්න අයිඩියන්නේ මෙහෙම වැල්ව වාසිය වැල්ව වාසිය තැබිය යුතු වන්නේ වැල්ව වාසිය තැබිය යුතු වන්නේ වැල්ව වාසිය තැබිය යුතු වන්නේ වැල්වය සම්පූර්ණයෙන්ම වැල්වය සම්පූර්ණයෙන්ම වැසී තිබෙන අවස්ථාවේදීය වැල්වය සම්පූර්ණයෙන්ම වැසී තිබෙන අවස්ථාවේදීය වැසී තිබෙන අවස්ථාවේදීය වැල්ව වාසිය තැබීම සඳහා වැල්ව වාසිය තැබීම සඳහා ස්පර්ශක ආමානීය යොදා ගනී වැල්ව වාසිය තැබීම සඳහා ස්පර්ශක ආමානීය යොදා ගනී වැල්ව වාසිය තැබීම සඳහා ස්පර්ශක ආමානීය යොදා ගනී ස්පර්ශක ආමාන යොදා ගනි. ඊට අමතරව ඊට අමතරව පැතලි දිග ඉස්කුරුපුණියනක් හා පැතලි දිග ඉස්කුරුපුණියනක් හා මුදු යතුරක්ද යොදා ගැනී. මුදු යතුරක්ද යොදා ගැනී. පැතර දෙක ඉස්කුරු පුණියනක් හා මුදු යතුරක්ද යොදා ගැනේ යොදා ගැනේ යොදා ගැනේ හරි අඩුපාඩු තියෙන කට්ටිය හදා ගන්නකොට අක්කර බලන්න ඉප්පක් කරන්න බලන්න අඩුපාඩු තියෙන කට්ටිය හදා ගන්න ටක්ටක් දාලා බලන්න හරි ඉවරයිනේ ඉවරයි රයිට් එතකොට පොදේ ඔරා මොබයිල් වල පාට දීලා තියෙන මේ ටියුට් එකේ වැඩට ඉවර වෙනවා හරි ඒක මේ ටියුට් එක වැඩට ඉවරයි පළවෙනි ටියුට් එක පැත්තකින් තියන්න හරි පාට දීලා තියෙන පොදේ ඔන්න ඒ පැත්තේ යන්නේ වැඩ ඉවරයි පාට දීලා තියෙන පොදේ වෙන මේ දම්පාඩ් ටියුට් එකක් දීලා තියෙනවා මෙයා ඔරා මොබයිල් තුන්වෙනි කොටස කියලා දීලා තියෙන්නේ දෙක කොටස නෙමෙයි තුන කොටස කියලා ගැටලුවක් නැහැ ඔරා මොබයිල් මම සෙක්ෂන් තුනකට කඩලා පාඩම් කරන්නේ ඊළඟ සෙක්ෂන් එක මම ඊළඟ මාසේ දෙනවා සැප්තැම්බර් මාසේ මේ තමයි ඊළඟ ටියුට් සෙට් එක ටියුට් එක එතකොට ඒ ටියුට් එකේ පාට දරුවනේ තොරතුරු ලබා දීම සිද්ධ කරලා තියෙනවා මෙන්න මෙහෙම රයිට් ඔටෝමොබයිල් තුන කියලා තියලා තියෙන මේ ටියුට් එකේ මට බලන්න කියන මේ ටියුට් එක දැන් ඔයාලා ළඟ තියෙන මට පොඩ්ඩක් කියන්න මේක මෙවනකොට ඔයාලට හම්බුන හම්බලා තියෙන චුට්ටක් මට බලන්න කියන්න අපි ළඟ දැන් මේ ටියුට් එක තියෙනවා කියලා කියන අය ඕ එහෙම නැත්නම් ටියුට් එක නැහැ කියන අය මට පොඩ්ඩක් බලන්න කියන්න කවුරු ළඟද ටියුට් එක තියෙන්නේ කවුරු ළඟද නැත්තේ චුට්ටක් මට බලන්න කියන්න මේ ටියුට් එක තියෙන අය නැති අය මට චුට්ටක් බලන්න කියන්න
මොකද මේ මාසේ පේමන්ට්ස් කරපු හැම දරුවෙකුටම මේ නිබන්ධනේ හම්බ වෙලා ඇති. මං කියන්නේ පේමන්ට් කරලත් හම්බ වෙලා නැති අය එහෙම ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න මේ ටියුට් එක. පේමන්ට් කරලත් හම්බ වෙලා නැති අය ඉන්නවනම් මට බලන්න කියන්න. එහෙමනම් ගැටලුවක් තියෙනවා. මට පොඩ්ඩක් බලන්න කියන්න. පේමන්ට් කළා සර් තාම ඔබට ටියුට් එක හම්බුනේ නැහැ කියන අය බලන්න කියන්න. එහෙම නැද්ද කවුරු? ටියුට් එක හම්බ වෙලා තියෙන හැමෝටම. හරි. රයිට්. එහෙනම් පේමන්ට් කරව හැමෝටම ටියුට් හම්බලා තියෙනවා. හරි. රයිට්. පේමන්ට්ස් කරව හැමෝටම නිබන්ධනේ හම්බලා ඇති. මේක ගැටලුවක් නෑ. රයිට්. දරුවෙක් කියනවා මොකද්ද කියන්නේ සර් තාම හම්බුනේ නෑ. රයිට්. තාම හම්බුනේ නැහැ. පේමන්ට්ස් කරපු දරුව හැමෝටම මේ නිබන්ධනේ ලබා දීම නම් සිද්ධ කළා. දැන් ටියුට්ස් දාලා මම හිතන සතියක් වගේ ඇති. ඊයේ පෙරේද හම්බෙන්න ඇති හුඟක් අයට. හරි මම පොඩ්ඩක් මම බලන්නකො මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එහෙම වුණොත් මේ පේමන්ට් කරපුවාට නිබන්ධන හම්බෙලා නැත්තම් මාව පොඩ්ඩක් පන්ති ඉවරනට පස්සේ චුට්ටමාව දැනුවත් කරන්න. අපිසර් පේමන්ට් කරා අපිට නිබන්ධන හම්බුනේ නැහැ කියන එක. රමේෂ් පේමන්ට් කරලාද පුතේ දියන්නේ ඔයා? එහෙමත් කරලාද හම්බෙලා නැත්තේ මට පොඩ්ඩක් ඒක කියන්න. පේමන්ට් කරපු දරුවන්ට හම්බෙලා නැත්තම් නිබන්ධනේ ගැටලුවක්. තව ඉන්නවද මට බලන්න එහෙම කියන්න මොකක් හරි අවුලක් තියෙනවා නම් මම චුට්ටක් බලන්න අපේ සිස්ටම් එකේ අවුලක් වෙන්නත් පුළුවන්. පේමන්ට්ස් කළා නිබන්ධන හම්බුනේ නැහැ. රයිට් හරි රමේෂ් පේමන්ට් කළා දෙන්න කියලා කියනවා. බලන්න පොතේ හෙට වගේ වෙද්දි බලන්න එන්නවද කියලා මං හිතන්නේ. ඔව් හෙට අනිත් දවසේ ආවේ නැත්තම් මාව පොඩ්ඩක් ආයි දැනුවත් කරන්න මේ ටියුට් එක පිළිබඳව. එතකොට දැන් මේ මම දැන් මේ කියන්නද මේ නිබන්ධනේ නැති අය ඉන්නව නම් හරි මේ ලියුට් එක අපි දැන් පටන් ගන්න යන්නේ. දැන් මේ නිබන්ධනේ නැති අය එහෙම ඉන්නව නම් හරි මේ නිබන්ධනේ නැති අය ඉන්නව නම් දැනට ඒ අය කොලේක නෝට් කරගන්න. හරි මේ නිබන්ධන වල ලැබෙනවා ඉක්මනින්ම. ලැබුණ ගමන්ම ඒ කියන්නේ අද හිට වෙද්දි ලැබෙයි ලියුට් එක. ලැබුණ ගමන්ම වාට පුතේ මේක අඩුපාඩු ටික නෝට් කරලා පිළියෙල කරගන්න හැකියාවක් ලැබේවි. හරි රයිට්. එතකන් අදට මේක නෝට් එක දාගන්න කොලේක ටියුට් එක හම්බවන ගමන් ටියුට් එකට දාගන්න. හරි මේ ඊළඟට මේ මම හැමදෙස්සම ට්‍රයි කරන්න පුතේ ඔයාලට මේක ලයිව් විදිහටම උගන්වන්න. එතකොට තමයි ඔයාලට මේක හරියට ෆීල් වෙන්නේ. එහෙම නැත්නම් මේක හරියට ෆීල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක මම දැන් අනිත් එක ඔයාලා මේ මමත් එක්ක මේ සජීවීවනි මේ සම්බන්ධලා ඉන්නේ. මේක මේ රෙකෝඩින් ක්ලාස් එකක් නෙවෙයි, රෙකෝඩඩ් වීඩියෝ එකක් නෙමෙයි මේ යන්නේ, මේ ලයිව් යන්නේ. ඒ නිසා ඔයාලට මොනවා හරි තැනක ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන් මමත් එක්ක කතා කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලිද? ඒ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියලා කියන්නේ දැන් පාඩමේ අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන් මහන්න. දැන් කොහොමත් ඔයාලට දැන් මේ ලබන මාසේ සැප්තැම්බර්නේ, ඊට පස්සේ දැන් ඔක්තෝබර්, නොවැම්බර්, දැන් දෙසැම්බර් වෙනකොට මම හිතන්නේ හැම පන්තියකම වගේ පුනරීක්ෂණ වැඩ කටයුතු ටිකක් පටන් ගන්නවා. මම තාම හිතලා නැහැ ඔන්ලයින් එකේ කොහොමද පුනරීක්ෂණ වැඩ ටික වෙන්නේ කියලා. ඒකට අපි දැම්මම ඉක්මන් වෙන්න ඕනේ නැහැ. ඔන්ලයින් එකේ රිවිෂන් ටික නම් අපි ටික තව ටිකක් කොහොමද ගිහිල්ලා අවසාන මාස 6 වගේ අරගෙන අපිට ඒක මැච් එකක් ගන්න පුළුවන්. මම එක වෙන්න කොහමද කියලා ඉස්සරහට කියන්නම්. ඒ වගේම 25 ඔන්ලයින් එකේ ඉන්න ඔයාලගේ විශේෂයෙන්ම මේ අපි හැම සිකුරාදාකම රැය 8:00 10:00 හමාර වෙනකම් පේවර ගන්න ඩිස්කස් කරනවා. ඒකට අනිවාර්යයෙන් හැමෝම සම්බන්ධ වෙන්න. මොකද ඔයාලා ඒ පේපර් ක්ලාස් එක දාලා තියෙන ඔයාලා වෙනුවෙන්මයි. එතකොට අනිවාර්යයෙන්ම ඒකට 8:00 10:00 අතරතුර තමයි වැඩ ටිකට සම්බන්ධ වෙන්න. අද දැන් අපි මේ පන්ති ඉවරනට පස්සේ මම ලබන සතියේ අපිට කතා කරන්න තියෙන්නේ අපි පේපර් කීයක් කතා කරලාද මට කවුරුහරි කෙනෙක් බලන්න කියන්න. අවසාන අපි කතා කරේ පේපර් එක කීයද සිකුරාදා ක්ලාස් එකේ 15ද කතා කරේ. කතා කරේ හරියටම පේපර් නම්බර් එක ලෙවල් අප් 15ද කතා කරේ. හිටපු කෙනෙක් මට බලන්න කියන්න කීයද අපි කතා කරේ අවසානයේ. රජාදී 16 කියලා කියනවා. හරි එහෙනම් අපිට දෙන්න තියෙන 17 පේපර එක. එතකොට 17 පේපර එක පුතේ එහෙනම් අද මම ලෙවල් අප් 17 පේපර එක අද පන්ති ඉවරලා ඔයාලට මම ගෲප් එකට දාන්නම්. ඒකේ print out එහෙම අරගෙන ලෑස්ති වෙන්න ඊළඟ සතියේ සිකුරාදා. ඒ කියන්නේ ලබන සතියේ මේන සතියේ සිකුරාදා රැටමාරට ලෑස්ති වෙන්න සජීවීව අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකුත් යනවා. මොකද ඒක වඩාත් වටිනවා. ඔයාලට දැන් ඔයාලා ඉන්නේ ලංකාවේ එක එක පැතිවල දරුවෝ විදිහටනේ. ඒතර ඔයා නියෝජනය කරන පාසලේ ඔයාට ET පේපර් එකට ලකුණු 75ට වැඩියෙන් ගන්න ඒ පේපර් එක අනිවාර්යයෙන්ම රුකුලක් වෙනවාමයි. පැහැදිලිද? ඒ නිසා ඒක අර ඔයාගේ කැපවීමත් එක්ක සිද්ධ වෙන දෙයක්. ඒ පේපර් ක්ලාස් එක නම් කැන්සල් කරගන්න එපා. ඕක විභාගයේ ලියන දක්වාම අපි යනවා. තේරුණානේ?
එනිසා එක කට් කරගන්න දෝ ලෑස්ති කරගන්න. ඒ වගේමයි මුලින්ම මතක තියාගන්න ඔයා ඉස්සලම ඔයාගේ සිලබස් එක කවර් කරගන්න ඕනේ. පැහැදිලිද? ඔයාගේ සිලබස් එක ඔයා ඉස්සලා කවර් කරගන්න. සිලබස් එක කවර් කරගත්තට පස්සේ එතනින් එහාට සීන් එකක් නැහැ. ඊට පස්සේ ඔයාට පුළුවන් පේපර් ටික හරියට පේපර් ක්ලාස් එකක් අපේ යනවා. ඒක ඔයාලා හැමෝටම ෆ්‍රී දීලා තියෙන්නේ. එතකොට ෆ්‍රී පේපර් ක්ලාස් එකක් ගන්න හින්දා පේපර් එකේ වැඩ ටික කරගෙන තියර ටික කරගත්තාම එක්සෑම් එකට හොඳට සූදානම් වෙන්න ඔයාලට හැකියාවක් තියෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට දැන් ඊළඟට සැප්තැම්බර් මාසේ අපි ඔටෝමොබයිල් වල ඊළඟ ටියුට් එක තුන්වෙනි ටියුට් එක, يعني අද මම තුන කියලා මේ ටියුට් එක පටන් ගන්න යන්නේ. එතකොට දෙවෙනි ටියුට් එක හම්බ වෙනවා. ඒ කියන්නේ කැලේ තුනක් එතකොට ඔටෝමොබයිල් පාඩවට තියෙනවා. එතකොට මේ තුන්වෙනි කැලේ තමයි ඇත්තරම එතකොට අපි දෙන්නේ සැප්තැම්බර් මාසේ. සැප්තැම්බර් මාසෙන් අපි ඔටෝමොබයිල් ඉවර කරනවා. හරි. ඊට පස්සේ නොවැම්බර් වෙනකොට අපි පටන් ගන්නවා ඉලෙක්ට්‍රිසිටි, මූලික විදුලි තාක්ෂණ වේදයේ පාඩම පටන් ගන්නවා. එතකොට ඒකත් එක්කයි අපි ඉස්සරහට වැඩි ටික කතා කරගෙන යන්නේ. තේරුණානේ? හරි. ඒ නිසා කට් කර ගන්න නැතුව හරියට පන්තියට සම්බන්ධ වෙන්න හොඳ රිසල්ට් එකකට අපිට යන්න පුළුවන් වෙයි. හැමෝම දැන් ඒ ටාගට් එකේ ඉන්න. හරි. අපිට ET වලට ඒකක් දා ගන්න පුළුවන් කියන හැඟීමෙන් වැඩ ටික කරගෙන යන්න. මම කියන පිළිවෙලට වැඩ ටික වාක් කරගෙන ගියොත් ඔයාලට ඒකට යන්න ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒ නිසා උපරිමව වහන්සලා වැඩ ටික කරගෙන යන්න. ඒ වගේමයි දැනට ගෲප් එකේ ඉන්න දරුවෝ ටික මොනවා හරි ගැටලු තිබුණොත් සාකච්ඡා කරද්දී අවුලක් වුණොත් අනිවාර්යයෙන්ම කතා කරන්න. පැහැදිලිද? හරි. දැන් මම එන්න දරුවනේ මේ ටියුට් එකේ වැඩ ටික ආරම්භ කරන්න. හරි. මුලින්ම මම වෙනවා කතා කරන්න පොතේ මෝටර් රථ විදුලි පද්ධතිය පිළිබඳව. හරි. පුතා විදුලි පද්ධතිය හැදිලා තියෙන්නේ කොටස් තුනකින්. මෝටර් රථ විදුලි පද්ධතියක් ගත්තාම මෝටර් රථයක විදුලි පද්ධතිය ගත්තාම මේක තියෙනවා කොටස් තුනකින් හැදිලා තියෙන්නේ. හරිද? කොටස් තුන තමයි මෙයාගේ තියෙනවා එකනේ ආරෝපණ පද්ධතිය. ආරෝපණ පද්ධතිය. හරිද? ඉතින් මෙයා තුන තියෙන ආරෝපණ පද්ධතියක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා පොතේ පණ ගැන්වුම් පද්ධතියක්. පණ ගැන්වුම් පද්ධතියක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා පහන් පද්ධතියක් තියෙනවා. ඔන්න සෙක්ෂන් තුනෙන් තමයි විදුලි පද්ධතිය හැදිලා තියෙන්නේ. හරිද? එතකොට ඒකේ මුලින්ම අපි එන්නේ ආරෝපණ පද්ධතිය ගැන කතා කරන්න. දැන් ඔයාලා මේ වෙනකොටත් දන්නවා ආරෝපණ පද්ධතිය වෙන්නේ මොකක්ද කියලා. බැටරිය විසර්ජනය වෙන අවස්ථාව, ඒ කියන්නේ බැටරිය වාහනේ පණ ගන්නකොට බැටරිය බහිනවනේ. ඒ බැටරිය බහිනකොට, ඒ කියන්නේ බැටරිය විසර්ජනය වෙනකොට නැවත බැටරිය ආරෝපණය කරගන්න එක්ක ඩයිනමෝ එකක්, එහෙම නැත්නම් ඕල්ටර්නේටර් එකක් හරහා ඒ කරන ක්‍රියාවලිය ඇතුළත් පද්ධතිය තමයි පොතේ අපි කියන්නේ ආරෝපණ පද්ධතිය කියලා. පැහැදිලිද? හරි. එතකොට එහෙමයි අපිට ආරෝපණ පද්ධතිය හඳුනා ගන්නට වෙන්නේ. ඊට පස්සේ පොතේ අපි ගත්තාම පණ ගන්නුම් පද්ධතිය ගත්තාට පස්සේ පණ ගන්නුම් පද්ධතියකදී සිද්ධ වෙන්නේ පොතේ මෝටර් වාහනයක පණ ගන්නුම් මෝටර්, ඒ කියන්නේ ස්ටාර්ටර් මෝටරය තියෙනවානේ. මේ ස්ටාර්ටර් මෝටරයේ ක්‍රියාව කොහොමද සිද්ධ කරන්නේ කියන පද්ධතියයි. පහන් පද්ධතිය කියන්නේ ඔයා දන්නවනේ. පහන් පද්ධතිය කියන්නේ ප්‍රධාන විදිහට පහන් සංඥා පහන්, එහෙම නැත්නම් ඉන්ඩිකේටර් ලෑම්ප්ස්, ඉන්ටීරියර් ලෑම්ප්ස් ඔය වගේ දේවල් අඩංගු පද්ධතිය. හරි. අපි කතා කරමු පුතේ එකින් එක. එන්න ඔයාගේ ටියුට් එකට, මේ අලුත් ටියුට් එකට එන්න. අලුත් ටියුට් එකේ පුතේ එන්න මුලින්ම මෝටර් රථ විදුලි පද්ධතිය කියලා තැනට. හරි. මම ඒක ඩිස්ප්ලේ කරලාම කතා කරන ලස්සනම නෝට් එක දාගන්න පුතේ. හරි. ටක්කෙනම දාගන්න නෝට් එක. හරි. ඔයා එන්න පුතේ ටියුට් එකේ වාගේ දෙනා මුලින්ම මෝටර් රථ විදුලි පද්ධතිය මම එතනින් පටන් ගන්නම්. පුතා විදුලි පද්ධතිය කියන තැනට ඇවිල්ලා දැන් ටියුට් එක නැති කෙනෙක් ඉන්නවා. මේක නෝට් නිකන් නෝට් කරගන්න. ටියුට් එක හම්බුනම ලස්සනට ටියුට් එකට ඔබ දාගන්න. හරි. එතකොට මෝටර් රථ විදුලි පද්ධතිය කියන ටොපික් එක දාලා තියෙන තැනට ඇවිල්ලා පුතා යටි ලියන්නක වෙන්නේ මෙහෙම කියන්න. මෝටර් රථ විදුලි පද්ධතිය, මෝටර් රථ විදුලි පද්ධතිය, මෝටර් රථ විදුලි පද්ධතිය ප්‍රධාන වශයෙන් පහත සඳහන් පද්ධතිවලින් සමන්විත වෙයි. පහත සඳහන් පද්ධතිවලින් සමන්විත වෙයි කියලා දාලා ඩොට් දාලා පුතා යටියරට. හරි. යටියරට ඩොට් දාලා මෙන්න මෙහෙම වෙනම පාටකින් ලියන්න. පද්ධති තුනක් තියෙනවා. පළවෙනි පද්ධතිය ලියන්න පුතේ ආරෝපණ පද්ධතිය.
ආරෝපණ පද්ධතිය. දෙවෙනි පද්ධතිය කියනකොදී පණ ගැන්වුම් පද්ධතිය. පණ ගැන්වුම් පද්ධතිය. තුන්වෙනි පද්ධතිය කියනකොදී පහන් පද්ධතිය. පහන් පද්ධතිය. ඒක කියනවා අපි ආලෝක පද්ධතිය කියලා වරහන් ඇතුලේ කියනවා. ආලෝක පද්ධතිය. හරි, ඊට පස්සේ මුදේ මේ පද්ධති වලට අමතරව නලා පද්ධතිය වගේ දේවල් විදුලි පද්ධතියට අයත්ව සලකනවා. අපි ඒකත් ලියමු. ලියන මුදේ යටි මෙහෙම මෙම යටි ලියන සාමාන්‍ය වාක්‍යයක් ඉදිරියට ලියන්න. මෙම පද්ධති වලට එහෙම නැත්නම් මෙම පද්ධතෝ මෙම පද්ධති වලට අමතරව මෙම පද්ධති වලට අමතරව මෙම පද්ධති වලට අමතරව නලා පද්ධතිය වැනි එම පද්ධති වලට අමතරව නලා පද්ධතිය වැනි පද්ධතිද ඇත. නලා පද්ධතිය වැනි පද්ධතිද ඇත. පද්ධතිද ඇත. නලා පද්ධතිය වැනි පද්ධතිද ඇත. නලා පද්ධතිය වැනි පද්ධතිද ඇත. හරි. ඊට පස්සේ මොකද අපි යනවා සාකච්ඡා කරන්න ආරෝපණ පද්ධතිය පිළිබඳව. ආරෝපණ පද්ධතිය. ඒ කියන්නේ චාර්ජින් සිස්ටම්. දැන් චාර්ජින් සිස්ටම් ගැන කතා කරද්දී පුතා මම මෙහෙම කියනවා. දැන් ඒ කියන්නේ මොටර් රථයක් පණ ගන්නුම් පද්ධතියක් අවශ්‍යයි. හැබැයි යාගේ ක්‍රියාකාරීත්වය සඳහා බැටරියක් අවශ්‍යයි. බැටරියෙන් කරන්ට් එක ගන්නකොට බැටරිය ටික ටික වහිනවා, විසර්ජනය වෙනවා. මේ විසර්ජන වෙන බැටරිය නැවත ආරෝපණය කරන්නට ඕන. මෙන්න මේ ආරෝපණය කරන්න භාවිත කරන උපාංග ඇතුළත් පද්ධතිය තමයි ආරෝපණ පද්ධතිය කියන්නේ. ඇත්තරම පුතේ ගත්තහම මේ සඳහා ඩයිනමෝවක් සහ ඕල්ටරනේටරයක් කියන උපාංග දෙකෙන් එකක් තමයි ඒ කාලේ දෙනම වාහනවල තිබුණේ. පරණ කාලේ තිබුණේ පුතේ ඔය සඳහා ඩයිනමෝ එකක් තිබුණා. ඔය ජෙනරේටර් එක කියන්නේ එයා ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙන පළවෙනි පිටුවෙම. ඊට පස්සේ ප්‍රමාණයෙන් කුඩා තව උපකරණයක් හදාගත්ත පසු කාලීනව ඒකට අපි කිව්වා ඕල්ටරනේටර් එක කියලා. හරි. එතකොට උපාංග දෙක භාවිතා කරලා තමයි විදුලිය උත්පාදනය කිරීම සඳහා බැටරියට ආරෝපණයක් ලබා දීම සිද්ධ කළේ. පැහැදිලිද? හරි. ඒ අනුව අපි යනවා සාකච්ඡා කරන්නට ආරෝපණ පද්ධතිය පිළිබඳව. පොදාගේ ටියුට් එකට එනකොට ටක් ගාලා ටියුට් එකේ ආරෝපණ පද්ධතිය චාර්ජින් සිස්ටම් කියන දරට එනවා. චාර්ජින් සිස්ටම්. මම මේ කොටස පොතේ ඩිස්ප්ලේ කරලා මම පැහැදිලි කරන්න. එතකොට ඒක හොඳට ක්‍රමවත් ඔයාලා ගොළුට වදීවි. හරි. පාද මේ ටික නෝට් කරගෙන ඉන්න තියෙන්නේ. හරි. පාද දැන් ආරෝපණ පද්ධතිය නැත්තම් චාර්ජින් සිස්ටම් කියන තමයි අදාළව මෙන්න මේ රූපේ තියෙනවනේ පුතේ. දැන් මෙතන බලන්න එන්ජිම තියෙනවා, බැටරිය තියෙනවා. හරි. එතකොට ඔය එන්ජිම සහ බැටරිය තියෙනවා. ඊට පස්සේ ඔබට පේනවා ස්ටාර්ටර් එකක් තියෙනවා. ඒ වගේම ඒ ස්ටාර්ටර් එකෙන් විදුලිය භාවිතා කරලා එන්ජිම පණ ගන්නවන්න යාන්ත්‍රණයක් සිද්ධ කරනවානේ. හරි. ඊට පස්සේ ඔබට පේනවා එතනම යට තියෙනවා, ඔය රූපේ බලවත් අතර පේනවා ඕල්ටර්නේටර් එකක් තියෙනවා. ඒකෙන් විදුලිය හදනවා. හදන විදුලිය කෙලින්ම උදේ කේබල් හරහා ගේනවා. ඔබට පේනවා අන්ඩර්වුඩ් ෆියුස් බොක්ස් එකක් තියෙනවා. අපි ඔබට කියන පාලක පෙට්ටිය කියලා කියනවා. ඕකෙන් කරනවා. දැන් ඔයා හිතන්නක මෙහෙම, දැන් බැටරිය තුල උපරිම ප්‍රමාණයට විදුලිය ගබඩා වෙලා ආරෝපණ ගබඩා වෙලා තියෙනකොට ඕල්ටර්නේටරෙන් තවදුරටත් විදුලිය හදලා හදලා බැටරියට දෙන්න ගියොත් බැටරිය තුල ආරෝපණ වැඩි වෙලා බැටරිය පුපුරන්න පුළුවන්. ඒ නිසා බැටරිය උපරිම පරිදි ආරෝපණය ලබා ගත්තට පස්සේ තවදුරටත් බැටරියට විදුලිය ආරෝපණ ලබා දීම කන්ට්‍රෝල් කරනවා ඔය පාලන පෙට්ටිය මගින්. ෆ්‍යුස් පෙට්ටියක් නැත්නම් ෆ්‍යුස් බොක්ස් එකක් තියෙන්නේ. එතනින් කරන්නේ ආරෝපණයන් පාලනය කරනවා. ඒ වගේම ගරිල ධාරාව පාලනය කරනවා. ඒ වගේම බැටරි, ඒ වගේම වාහනය මේ නතර කරලා දෙද්දී, එන්ජින් ඕෆ් කරලා දෙද්දී බැටරියේ කරන්ට් එක ඕල්ටර්නේටරය දක්වා යන එක වැළැක්වීමකුත් ඔය ෆ්‍යුස් බොක්ස් එක හරහා කරනවා. පැහැදිලිද? හරි. මෙයා යටතේ කතා කරනවා ආරෝපණ පද්ධතිය තුළ ඕල්ටර්නේටරයකුයි ඩයිනමෝයකුයි කියලා දෙන්නෙක් ඉන්නවා. ඩයිනමෝ කියන්නේ මේ සර්වධාරා ජනකයක්, ඕල්ටර්නේටරයක් කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක්. පැහැදිලිද? හරි. අපි ওই රූප සරණයට දකුණු පැත්තේ මෙන්න මේ විස්තරය ලියමු. කියනකොට මෙහෙම යන්න මෙහෙම මෝටර් රථයක් පණ ගැන්වීම සඳහා මෝටර් රථයක් පණ ගැන්වීම සඳහා පණ ගැන්වුම් මෝටරයක් අවශ්‍ය වන අතර
ගැන්වීම් මෝටරයක් අවශ්‍ය වන අතර එහි ක්‍රියාකාරීත්වය සඳහා එහි ක්‍රියාකාරීත්වය සඳහා මෝටර් රථ බැටරියකින් එහි ක්‍රියාකාරීත්වය සඳහා මෝටර් රථ බැටරියකින් විදුලි ශක්තිය ලබා ගත යුතුය විදුලි ශක්තිය ලබා ගත යුතුය ලබා ගත යුතුය මීට අමතරව මෝටර් රථයේ ඇති මීට අමතරව මෝටර් රථයේ ඇති විවිධ විදුලි උපකරණ ක්‍රියාකරවීම සඳහා විවිධ විදුලි උපකරණ ක්‍රියාකරවීම සඳහා අවශ්‍ය විද්‍යුත් ශක්තියද බැටරියෙන් ලබා ගැනේ අවශ්‍ය විද්‍යුත් ශක්තියද බැටරියෙන් ලබා ගැනේ බැටරියෙන් ලබා ගැනේ බැටරියෙන් ලබා ගැනේ බැටරියෙන් විදුලිය ලබා ගැනීම නිසා බැටරියෙන් විදුලිය ලබා ගැනීම නිසා බැටරිය විසර්ජනය වීමට පටන් ගනී බැටරිය විසර්ජනය වීමට පටන් ගනී බැටරිය විසර්ජනය වීමට පටන් ගනී විසර්ජනය වන බැටරිය ආරෝපණය කළ යුතුය විසර්ජනය වන බැටරිය ආරෝපණය කළ යුතුය බැටරිය ආරෝපණය කිරීම සඳහා බැටරි ආරෝපණය කිරීම සඳහා මෝටර් රථයේ ආරෝපණ පද්ධතියක් ඇත මෝටර් රථයේ ආරෝපණ පද්ධතියක් ඇත මෝටර් රථයේ ආරෝපණ පද්ධතියක් ඇත මොනවාද ආරෝපණ පද්ධතියක් ඇත ඔන්න ආරෝපණ පද්ධතිය ගැන කිව්වා පුතා ආරෝපණ පද්ධතියක් ගත්තාම මෙයාගේ මේ බැටරිය ආරෝපණය කරන උපාංග දෙකක් තියෙනවා එකක් ඩයිනමෝ එක අනිත් එක ඕල්ටරනේටර් එක හරිද එතකොට දැන් ඩයිනමෝ එකයි ඕල්ටරනේටර් එකයි ගත්තට පස්සේ අපිට මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නත් පුළුවන් දැන් විශේෂම දරුවනේ අපි ගත්තාම දැන් ඩයිනමෝ එක ඒ කියන්නේ සරල ධාරා ජනකයයි ප්‍රත්‍යාවර්තකය ප්‍රත්‍යාවර්තකය කියන්නේ පුතා ඕල්ටර්නේටර් සර්වධාරා ජනකය කියන්නේ ඩයිනමෝ එක ඩයිනමෝ හරිද ඩයිනමෝ සහ ප්‍රත්‍යාවර්ත ධාරා ජනක නැත්නම් ඕල්ටර්නේටර් ගත්තට පස්සේ ඔයාලට දීලා තියෙන ටියුබ් එකේ පළවෙනි පිටුවේ යට තියෙන වගේ ඩයිනමෝ එකක සහ ඕල්ටර්නේටර් එකක රූප සරහන් දෙකක් ඕල්ටර්නේටර් නම් එහෙමම දාලා තියෙනවා ජෙනරේටර් කියලා දාලා තියෙන තැන වරහන් ඇතුළේ දාන්න පුතේ සරල ධාරා ජනක ඒ කියන්නේ ඩයිනමෝ ජෙනරේටර් කියන තැන ඕන ඩයිනමෝ කියලා දාන්න නැත්නම් සරල ධාරා ජනක ජෙනරේටර් එක සරල ධාරා ජනක එහෙම නැත්නම් ඩයිනමෝ ඔය දෙන්න දැන් ගත්තාම පුතේ මෙයාලගේ තියෙන වෙනස්කම තමයි ඕල්ටර්නේටර් පුතා ප්‍රමාණයෙන් පොඩයි ඩයිනමෝ එක ප්‍රමාණය විශාලයි හරි ඕකේක වෙනසක් සරල ධාරා ජනක ගත්තාම ප්‍රමාණයෙන් විශාලයි ප්‍රමාණින් මෙයලා විශාලයි ප්‍රත්‍යාවර්තකයක් ගත්තාම ප්‍රමාණයෙන් කුඩයි සරල ධාරා ජනක ගත්තාම මෙයන් DC කරන්ට් එකක් දෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා ජනක ගත්තාම AC කරන්ට් එකක් දෙන්නේ පස්සේ කන්වර්ට් කරලා අපි DC බවට පත් කර ගන්නවා සරල ධාරා ජනක ගත්තාම ඒකාකාර අඩු ධාරාවක් දෙන්න බෑ
එහෙම නැත්නම් ඒකාකාර ධාරාවක් දෙන්න බෑ. ප්‍රත්‍යවර්තකයක ඒකාකාර ධාරාවක් දෙන්න පුළුවන්. හරිද? ඩයිනමෝ එකක් ගත්තාම මෙයාගේ දෝෂ වැඩි. ප්‍රත්‍යවර්තකයක් ගත්තාම දෝෂ අඩුයි. ඉතින් ඔය වගේ වෙනස් කරනොත් ඔය දෙන්න අතර තියෙනවා. ඒ නිසා අපි කතා කරන ඔයාලා ලියපු වාක්‍ය ටිකින් මෙන්න මෙහෙම. හරි, මේ ආරෝපණ පද්ධතියක තියෙන උපාංග දෙක, ඒ කියන්නේ ඩයිනමෝ එක සහ සර්වධාරා ජනකය කියන දෙන්න පිළිබඳව උන්චි පැහැදිලි කිරීමකුත් අපි කතා කරමු. හරි. ඒ නිසා මම එතනින්ම කතා කරන මෙන්න මේ කාරණාවත්. හරි. ලියනපදි මෙහෙම. ඔයාලා දැන් ওই වාක්‍ය ලියන ඉවරනේ. එයාට යටින් මෙන්න මෙහෙම ලියන්නකො. මෙයා ලියන ඉවරයි. මෙයාට යටින් රූලක් කරලා මෙහෙම ලියන්න. ලියනපත මෙහෙම. ලියන ආරෝපණ පද්ධතියට ආරෝපණ පද්ධතියට අයත් ප්‍රධාන සංරචකය වන්නේ අයත් ප්‍රධාන සංරචකය වන්නේ විදුලි ජනකයයි. විදුලි ජනකයක් යනු විදුලි ජනකයක් යනු යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරන විද්‍යුත් ශක්තිය බවට පත් කරන විද්‍යුත් චුම්බක උපක්‍රමයකි මෝටර් රථ සඳහා වර්ග දෙකකට අයත් ජනක මෝටර් රථ සඳහා වර්ග දෙකකට අයත් ජනක භාවිතා කෙරේ. පැරණි වාහනවල ඊට මදිනම් හැපැති පිටුලට යන හැපැති පිටුල ලියන්න පුළුවන්. පැරණි වාහනවල සරලධාරා ජනක හෙවත් ඩයිනමෝ භාවිතා කරන අතර වරහන් අතර ඩයිනමෝ DYNAMO කියලා දාන ඩයිනමෝ භාවිතා කරන අතර නැත්තම් කරනු ලබන අතර නවීන වාහනවල ඊට මදිනම් එහා පැත්තේ පිටුට යන නවීන වාහනවල ප්‍රත්‍යාවර්තන ධාරා ජනක හෙවත් ප්‍රත්‍යාවර්තන ධාරා ජනක හෙවත් ඕල්ටනේටර ඕල්ටනේටර් වරහන් අතර දාන ඉංග්‍රීසි ටර්ම් එක ඕල්ටනේටර් භාවිතා කෙරේ. හරි, ඊට පස්සේ උද එනවා අපි කතා කරන්න. හරි, ඊට පස්සේ එනවා අපි කතා කරනකොතේ මේ ඔය ඩයිනමෝ පද්ධතිය ගැන. හරි, ඒක තමයි පැරණිම වාහනවල තිබිච්ච මුල්ම කෙනා ඩයිනමෝ පද්ධතිය. දැන් මුදේ ඩයිනමෝ පද්ධතිය ගත්තට පස්සේ මේක වලට පේනවා බැටරි ආරෝපණය කරන්න ඩයිනමෝ එක තියෙනවා. හරිද? ඔය ඩයිනමෝ එකේ ඉඳලා මුදේ කෙලිම වාරක ඒකකයක් මගින් තමයි පාලක පෙට්ටියක් කරහා කරන්ට් එක බැටරියට එවන්නේ. හරිද? ඔය ඩයිනමෝ පද්ධතියක් ගත්තාම ඔය ඩයිනමෝ පද්ධතියක යාන්ත්‍රණ ඔය විදිහට තියෙන්නේ. ඒ කියන්නේ දැන් බැටරිය ආරෝපණය වෙන්නේ ඩයිනමෝ එකකින්. හැබැයි ඩයිනමෝ එක කෙලින්ම කරන්ට් එක දෙන්නේ නැහැ. අතරමඟට දානවා වාරක ඒකකයක්. ඒ කියන්නේ කටවුට් එකක්. හරි, සහ පාලක පෙට්ටියක් දානවා. එයාලගෙන් එයාල හරහා තමයි පෙරලා කරන්ට් එක එන්නේ. ඒක ඇත්තටම පාලක ඒකකයක් දාන එකේ වාසියක් තියෙනවා. ඒ දේ තමයි දැන් ඔය සරලධාරා ජනකයෙන් බැටරිය ආරෝපණයට වඩා වැඩි කරන්ට් එකක් හදුවා කියන්නකෝ. අන්නේ හදන වැඩි කරන්ට් එක නිසා සමහර බැටරිය හානිට හානි වෙන්න පුළුවන්. ඒ නිසා බැටරිය ඇතුළේ දෙන කරන්ට් එක කන්ට්‍රෝල් කරන්න
ධාරාව වෝල්ටේජතාව කන්ට්‍රෝල් කරන්න තමයි ඔය පාලක නැත්තම් වාරක ඒකකයක් අපි භාවිතා කරන්නේ. පැහැදිලිද? හරි. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම දැන් ඔය ඒ වගේම දැන් වාහනේ නතර කරලා තියෙද්දි බැටරිය ඉඳලා කරන්ට් එක ඩයිනමෝ දක්වත් යන්න පුළුවන්නේ. බැටරිය ඉඳලා කරන්ට් එක ඩයිනමෝ දක්වත් යන්න පුළුවන්නේ. ආන් එක වළක්වන්නත් ඔය වාරක ඒකකය භාවිතා කරනවා. ලියන්න මෙන්න මෙහෙම ඩයිනමෝ පද්ධතිය කියලා දරට එන්න. ඩයිනමෝ පද්ධතිය. ඩයිනමෝ පද්ධතිය කියලා දරට ඇවිල්ලා පුතේ. හරි දැන් ඔයාගේ ඩොකියුමන්ට් එකේ නැත්නම් ටියුට් එකේ ඔයා මෙන්න මේ නෝට් එක දාගෙන ඉවරයිනේ. හරි මෙතනින් පස්සේ පොදේ ලියන්න ඔය ඩයිනමෝ පද්ධතිය කියලා තැනට ඇවිල්ලා මෙන්න මෙහෙම ලියන්නකො. ඩයිනමෝ පද්ධතිය ලියන්න පොදේ මෙන්න මෙහෙම. දැන් මෙයා ඔයාගේ ටියුට් එකේ දීලා තියෙන ඩොකියුමන්ට් එකේ තියෙනවා දැන් ජෙනරේටර් එක තියෙනවා. ජෙනරේටර් එකෙන් වාරක එකකට කරන්ට් එක ගිහිල්ලා එතනින් පස්සේ පාලක පෙට්ටිය හරහා තමයි කාර් බැටරියට කරන්ට් එක එන්නේ. ඒක තමයි ප්‍රොසෙස් එක. ඔක මෙන්න මෙහෙම නෝට් කරමු පුතේ. අර දකුණු පැත්තේ ලියන මෙහෙම. දැන් පුතේ මෝටර් රථ එන්ජිමට සම්බන්ධ කර ඇති ඩයිනමෝව මෝටර් රථ එන්ජිමට සම්බන්ධ කර ඇති ඩයිනමෝව ක්‍රමාවක් දාන්න. එන්ජිම ක්‍රියා කරන විට අවාන්පටිය ආධාරයෙන් ක්‍රියාකාරී වේ. අවාන්පටිය ආධාරයෙන් ඒ කියන්නේ ෆෑන් බෙල්ට් එක ආධාරයෙන් ක්‍රියාකාරී වේ. ක්‍රියාකාරී වේ. ඩයිනමෝව මගින් සරල ධාරාවක් නිපදෙයි. ඩයිනමෝව මගින් සරල ධාරාවක් නිපදෙයි. සරල ධාරාවක් නිපදෙයි. ධාරාව හා වෝල්ටීයතාව පාලනය කිරීමටත් බැටරියේ සිට ඩයිනමෝවට ධාරාව ගැලීම වැළැක්වීමටත් වෙනම පාටකින් ලියන්න පුතේ. පාලන ඒකක වෙනම පාටකින් ලියන්න. යොදා ඇත කෙලිවර කරන්න පාලන ඒකක. ඊට පස්සේ දාන්න යටින් මෙන්න මෙහෙම ලියන්න. යටින් ලියන්න උඩක් කරලා යටින් ලියන්න. යටින් ලියන්න. මෙන්න ලියන්න යටින්. වෝල්ටීයතාව හා ධාරාව පාලනය කිරීමට ධාරා ඇලි ඉරක් වෝල්ටීයතා ධාරාව වෝල්ටීයතා ධාරාව වෝල්ටීයතා පාලන ඒකකයක් හා ධාරාව වෝල්ටීයතා පාලන ඒකකයක් හා බැටරියේ සිට ඩයිනමෝවට ධාරාව ගැලීම වැළැක්වීමට ඒක අනිත් පැත්තට කරන්න කියන්නේ. බැටරියේ සිට ඩයිනමෝවට ධාරාව ගැලීම වැළැක්වීමට
ධාරාව ගැලීම වැළැක්වීමට වාරකයක්, කියන්නේ කටවුට් එකක්. වරහන් උතර දාන්න කටවුට්. කටවුට් වාරකයක්, කටවුට්. සාමාන්‍ය පැනල ලියන්න පරිපථයට යොදා ඇත. ඔයාලා වාර මේ වාරකයක් කියන එක වෙනම පාටකින් ලියලා ඇත්තේ. ඊට නැත්තම් එක පොඩ්ඩක් හයිලයිට් කරගන්න. වාරකයක් සාමාන්‍ය පැනල ලියන්න පරිපථයට යොදා ඇත. පරිපථයට යොදා ඇත. හරි. පොතේ ඔතනම ඉඳ තියෙනවා මං හිතන්නේ යටින් ලියන්න මෙන්න මේ කාරණාව. දැන් ඔය අපි යොදා ගන්න පාලක පෙට්ටියක් ගත්තාම ඔය පාලක පෙට්ටියක් මගින් පුතේ කාර්යයන් තුනක් සිද්ධ වෙනවා. හරිද? ඒ කියන්නේ අපි දැන් ওই පද්ධතියක යොදා ගන්න පාලක පෙට්ටියක් තියෙනවානේ. ඔය පාලක පෙට්ටියක් ගත්තට පස්සේ පුතේ පාලක පෙට්ටියකින් ඉදිරියට කාර්යයන් තුනක් තියෙනවා. හරිද? ඒ කියන්නේ දරුවනේ දැන් ඔය ඒ කාර්යයන් තුන අපි ගත්තාම ඒ කාර්යයන් තුන සරලව අපිට කියන්න පුළුවන් පුතේ විශේෂයෙන්ම දැන් ඔය බැටරියේ ඉඳලා ඩයිනමෝවට. පළවෙනි එක තමයි බැටරියේ සිට ඩයිනමෝවට කරන්ට් එක කෙනෙක් වළක්වනවා. බැටරිය ඉඳලා ඩයිනමෝවට කරන්ට් එක කෙනෙක් වළක්වනවා ඔය පාලන ඒකකේ මගින්. පැහැදිලිද? හරි. ඒ වගේම ඔය බැටරියට ඒ කියන්නේ විශේෂම බැටරියට ඇතුල් වෙන කරන්ට් එක සහ වෝල්ටීයතාව තියෙනවනේ. හරි. විශේෂම දරුවනේ ඒ කියන්නේ අපි දැන් මෙහෙම ගත්තොත් විශේෂම දරුවනේ දැන් ඩයිනමෝවෙන් නිපද වෙන ධාරාව ඉහළ යන්න දෙන්න දු කන්ට්‍රෝල් කරනවා. ඒ වගේම ඩයිනමෝවෙන් නිපද වෙන වෝල්ටීයතාව ඉහළ යන්න දෙන්න දු කන්ට්‍රෝල් කරනවා. ඔන්න පාරට පෙට්ටියෙන් කරන කාර්යයන් අහන්න තුනක් කරනවා. පළවෙනි එකේනා තමයි බැටරියේ ඉඳලා ඩයිනමෝව දක්වා කරන්ට් එක ආපහු ගන්න එක වළක් කරනවා. දෙක, ඩයිනමෝවෙන් නිපද වෙන ධාරාව නියමිත සීමාව දක්වා වැඩි කියන්නේ වැඩි වෙලා උඩට යන්න දෙන්නේ නැතුව, ඒ කියන්නේ නියමිත සීමාව ඉක්මවා ධාරා වැඩි වෙන්න දෙන්නේ නැහැ. වෝල්ටීයතාවයත් නියමිත සීමාව ඉක්මවා වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඔන්න ඔය ටික කරනවා පාලන පෙට්ටියක් මගින්. ඒ නිසා රූලක් ඇරලා ඔතන තියෙන ඉඳ තුල බැලන්ස් කරලා ලියාගමු. මෙන්න මේ වාක්‍ය ලියා ගන්න පුතේ. ලියන්න මෙහෙම. හරි, මේ ටික ඔයාලා ලියලා තියෙනවනේ. ලියන්න පුතේ යටින් මෙන්න මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. පාලක පෙට්ටියක් මගින් නැත්නම් පාලක පෙට්ටිය මගින් කාර්යයන් තුනක් ඉටු කරනු ලැබේ. පාලක පෙට්ටිය මගින් කාර්යයන් තුනක් ඉටු කරනු ලැබේ. කාර්යයන් තුනක් ඉටු කරනු ලැබේ කියලා දාලා වෙනම පාටකින් පුතේ යටි ඉරන ලියන කාර්යයන් තුන. එකක් තමයි බැටරිය ඉඳලා ඩයිනමෝ දක්වා කරන්ට් එක කෙනෙක් වළක්වනවා. ඩයිනමෝවෙන් නිපදවන ධාරාව සීමා ඉක්මවා වැඩිවීම වළක්වනවා. ඩයිනමෝවෙන් නිපදවන වෝල්ටීයතාව සීමා ඉක්මවා ඇතිවීම වළක්වනවා. පැහැදිලිද? හරි. අපි අන්නේ වෙන කාර්යයන් තුන ලියමු මෙහෙම. පළවෙනි කරුණ ලියන්න මෙහෙම. ලියන්න. ඩයිනමෝවෙන් නිපදවෙන වෝල්ටීයතාව ඩයිනමෝවෙන් නිපද වෙන වෝල්ටීයතාව වෙනම පාඩකින් ලියන්න. ඩයිනමෝවෙන් නිපද වෙන වෝල්ටීයතාව ඩයිනමෝවෙන් නිපද වෙන වෝල්ටීයතාව බැටරියේ වෝල්ටීයතාවට වඩා අඩුවන අවස්ථාවලදී බැටරියේ වෝල්ටීයතාවට වඩා අඩුවන අවස්ථාවලදී කමාවක් දැම්මා. කමාවක් දාලා යන්න. බැටරියේ සිට ඩයිනමෝවට ධාරාව ගලා යෑම වැළැක්වීම. බැටරියේ සිට ඩයිනමෝවට ධාරාව ගලා යෑම වැළැක්වීම. බැටරියේ සිට ඩයිනමෝවට ධාරාව ගලා යෑම වැළැක්වීම. කියන ආපස්සට කරන්ට් එක යන එක වළක්වනවා. දෙවෙනි කෙනා ලියන්න. ඩයිනමෝවෙන් නිපද වෙන වෝල්ටීයතාව ඩයිනමෝවෙන් නිපද වෙන වෝල්ටීයතාව නියමිත ප්‍රමාණයට වඩා නියමිත ප්‍රමාණයට වඩා ඉහළ යෑමට ඉඩ නොදී
නියමිත ප්‍රමාණයට වඩා ඉහළ යෑමට ඉඩ නොදී පාලනය කිරීම, එකන වෝල්ටේජ් වැඩි වෙන්න දෙන්නේ නැහැ, කන්ට්‍රෝල් කරනවා. හරි, නියමිත මට්ටමකට ඉහළ යෑමට ඉඩ නොදී පාලනය කිරීම. ඔන්න වෝල්ටේජ් ගැන කතා කළා. ඊට පස්සේ ධාරාව ගැනත් අපි කතා කරමු. අවසාන කරුණ විදියට ලියන්න, ඩයිනමෝවෙන් නිපද වෙන, ධාරාව, ඩයිනමෝවෙන් නිපද වෙන ධාරාව නියමිත ප්‍රමාණය දක්වා, නැත්තම් නියමිත ප්‍රමාණයට වඩා ඉහළ යෑමට ඉඩ නොදී, ඉහළ යෑමට ඉඩ නොදී පාලනය කිරීම, ඉහළ යෑමට ඉඩ නොදී පාලනය කිරීම, පාලනය කිරීම, පාලනය කිරීම. ඔන්නේ කරුණු තුන පුතාලා ලියලා ඇති. හරි, අඩුපාඩු දිරන හදා ගන්න කොටක් ගාලා ඉවරයිනේ. හරි, ඔතනින් පුදේ ඩයිනමෝ හා සම්බන්ධව විදුලිය උත්පාදනය කිරීමේ කටයුත්ත අවර වෙනවා නිබන්ධනීය තුළ. පැහැදිලිද? හරි, ඊට පස්සේ තියෙන ඕල්ටර්නේටර් පද්ධතිය පිළිබඳවයි. හරි, අපි ඕල්ටර්නේටර් පද්ධතිය පිළිබඳව සාකච්ඡා පොතේ ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ජද සමහර දරුවන්ට නිබන්ධන නැති ප්‍රශ්නෙත් එක්කම, ඒ වගේම ඕල්ටර්නේටර් පද්ධතිය ගැන මම සාකච්ඡා පටන් ගත්තට පස්සේ ඒකේ ගැඹුරින් කරුණු කතා කරන්න තියෙන නිසා අපි පොඩි කොටසක් විතරක් තමයි අද කතා කර අදින්න වෙන්නේ. ඒ නිසා අපි ඊළඟ සතියෙම ඉදිරි කොටස සම්පූර්ණ කරමු. එතකොට මේ නිබන්ධනය අපිට සති දෙකකින් විතර උපරිම ඉවර වෙයි. ඊට පස්සේ දැන් ලබන සතියේ සමුද කියන්නේ සැප්තැම්බර් මාසෙදී. එතකොට සැප්තැම්බර් මාසෙට අදාළව මම ඊළඟ ඩියුට් එකක් තෝරලා ලබා දීම සිද්ධ කරනවා. එතකොට මම කරන්න ඕන වැඩ ටික ගැන මම ඔයාලට දිලි දෙනවත් කිරීම කරන්නම්. හරි, එතකොට සැප්තැම්බර් ඉවර වෙනකොට කොහොමත් අපි ඔටෝමොබයිල් පාඩමේ වැඩ ටික ඉවර කරනවා. හරි, සැප්තැම්බර් ඉවර වෙනකොට ඔටෝමොබයිල් යෝ ඉවර කරනවා. ඒ නිසා වල ඒවට සූදානම් වෙලා ඉන්න. සැප්තැම්බර් මාසෙදී වැඩ ගොඩාක් තියෙනවා, අපි කතා කරගෙන යන්න. එතකොට වැඩ අපි ඉවර කරමු සතුන් දවස්වල 6:00 ඉඳලා. හරි, එතකොට අදට එනම් මුතෙනින් අපි වැඩ ටික ඉවර කරමු. එතකොට පුතේ ඔයාලා ලබන සතිය සිකුරාදා පේපර් ක්ලාස් එකට අනිවාර්යෙන් මෙන්න. මම අද පන්ති ඉවරනට පස්සෙ ගියන් දැවේ ගෲප් එකට දාන්නම් 17 ලෙවල් අප් පේපර් එක. ඒ පේපර් එකට උත්තර ලියාගෙන සිකුරාදා හැන්දෑවේ ඔයාලා එන්න පුතේ 8:00 ක්ලාස් එකට. හරි, එහෙනම් අපි පුතේ අදට මෙතනින් වැඩ ටික ඉවර කරමු. එතකොට මේ තුන්වෙනි ටියුට් එක හම්බෙච්ච නැති අයට බලන්න අඩුපාඩුවක් වුණත් මට දවසකින් දෙකකින් ටියුට් හම්බුනේ නැත්තම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න, මම බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි, හොඳයි, එහෙනම් අදට පුතා වැඩ ටික ඉවරයි. අපි ලබන සතියේ සතුට නැවතත් ලයිව් ක්ලාස් එකේදී හම්බ වෙනවා. වැඩ ටික කරගෙන යන්න. හරි පුතේ, අයිබෝවන්.